දැන් අපිට මේවා බලයන් නෙවෙයි වගකීම්. අපි රටක් හදන වගකීම බාරගෙන තියෙනවා. අපි තමයි මේ රටට අවසාන කණ්ඩායම මේ වැඩේ කරනවා නම් කරන්නේ. ආර්ථිකයක් හදලා ඉවර වෙනකන් ජනතාවට බලන් ඉන්න බෑ. ඒ නිසා ජනතාව ඉන්නේ පීඩාවක නිසා ජනතාවට වහාම සහනාධාර ප්‍රමාණයක් සහන ප්‍රමාණයක් ලබා දිය යුතුව තියෙනවා. අමාත්‍යංශ හදද්දී හදන්නේ පොඩි විද්‍යාත්මක ක්‍රමයකට. අමාත්‍යංශ බාර දෙද්දි දෙන්නේ යාළුවෝ දිහා මූණ දිහා බලලා නෙවෙයි. ජීවිපික උච්චර කාලයක් හිටියාද එයා පර්ණම කෙනෙක්ද එයා අපේ යාළුවෙක්ද ඒ අපිට අදාළ නැහැ. රටකට තමන්ගේ වෙච්ච ගුවන් සේවයක් නැත්තම් ඒක රටක් වෙන්නේ නැහැ නේ. රටේ ගුවන් සේවයක් තමන්ට රටරයිද නැත්තම් ඒ නිසා මේක අපිට තියෙන්න ඕන. රාජ්‍ය සේවකය සතුටින් තියන්න ඕන. මොකද කවුරුත් ඒකයි තමන් සතුටින් නැත්තම් තමන්ට හොඳට රාජකාරියක් කරන්න බෑ. ඒ නිසා ඒගොල්ලන් ගැටළු හොයලා බලලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන එකක් වැටුප් වැඩිවීමක් අත්‍යවශ්‍ය අපි දන්න හොඳට මේක වැටුප් වැඩිවීමක් ලබා දෙන්න ඕන. ඒ ලබා දෙද්දිත් අර වැටුප් විෂමතා හැකි තරම් ප්‍රමාණයට අපි අවම කරගන්න ඕන. අදහස තියෙන්නේ නම් මේ 25ට යන නෙවෙයි. අපි ක්‍රමානුකූලව මේක රටට අහුරු වෙද්දි රට තව මේකට හුරු වෙනකොට හුරු වෙනකොට තව එක එක අඩු කරලා මේක තව අඩු කරගන්න. මොකද විශාල ඇමෙන්ද මඩල මොකටද රටකට නේද? NetFM Unlimited. Unlimited. අයිබුවන් නෙට් එෆ්එම් අන්ලිමිටඩ් දේශපාලන සංවාදය අදත් අපි ආරම්භ කරන්නේ. දේශපාලනය සම්බන්ධ කාරණා ඔබේ අවධානය නැවුම් වෙලා තියෙන වෙලාවක අලුත් බලාපොරොත්තුත් එක්ක ගන්න තීන්දුව තීරණ ක්‍රියාත්මක වීම පිළිබඳ ඔබ බලාගෙන ඉන්න වෙලාවක බලාපොරොත්තු රාශියක් වෙනුවෙන් උත්තර ලැබේවි කියලා හිතාගෙන ඉන්න කාලෙක අලුත් ආණ්ඩුව පත් වුණාට පස්සේ පළවෙනි අන්ලිමිටඩ් වැඩසටහන අපි ආරම්භ කරනවා. පහුගිය මහමැතිවරණයෙන් ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 21ක බලයක් ලබාගෙන ඡන්ද 68 ලක්ෂයක් ඉක්මවලා මෑත ඉතිහාසයේ දේශපාලන තනි දේශපාලන පක්ෂයක් මැතිවරණ ජයග්‍රහණයක් වෙනුවෙන් ලබාගත් ඉහළම ඡන්ද ප්‍රමාණය ලබාගෙන මම හිතන්නේ රටක් විදිහටත් කතා කළා. එකම දේශපාලන පක්ෂයක වෙනුවෙන් එකම දේශපාලන පක්ෂ ලකුණක් වෙනුවෙන් මුළු රටක්ම ඡන්දය සලකුණු කරපු මැතිවරණය කියලා එහෙම බැලුවට පස්සේ වෙනස් අලුත් සිදුවීම් රාශියක් සිදු වුණු මැතිවරණයක් හැටියට පහුගිය මැතිවරණය මහා මැතිවරණය හඳුන්වන්න පුළුවන්. දැන් ඒ බලාපොරොත්තුව පාර්ලිමේන්තුවේ 3-2කට එහා ගිය බලයක් බවට පත් වෙලා අලුත් කැබිනට් මණ්ඩලයක් පත් වෙලා කලින් කිව්වා 25ක කැබිනට් මණ්ඩලයක් පත් කරනවා කියලා. අපිට ඉරිද වෙද්දී ආරංචි වුණා මේක 23ක් වෙයි කියලා. හැබැයි 21ක් දියුරුම් දීලා ජනාධිපතිතුමත් එක්ක 22 දෙනෙකුගේ කැබිනට් මණ්ඩලයක් දැන් වැඩ කරගෙන යනවා. ඔබේ බලාපොරොත්තු අලුත් වුණු වෙලාවේ ඔබ අලුතෙන් දේවල් බලාපොරොත්තු වෙන වෙලාවේ පක්ෂයක් විදිහට දේශපාලන කණ්ඩායමක් විදිහට කොයි ආකාරයට දේ සඳහා සූදානම් වෙන්නේ? ජාතික ජන බලවේගය වෙන්න පුළුවන්, ජනතා විමුක්ති පෙරමුණ වෙන්න පුළුවන්. මෙතුවක්කල් දේශපාලන බලයක් නොමැතිව ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනකන් සමහරලාට විපක්ෂයේ ඉඳලා දේශපාලන කියවීමත් එක්ක දකින කාරණා සමහරලාට විවේචන විදියට ඉදිරිපත් කළා. තව වෙලාවක ඒව අදහස් බවට පත් වුණා. දැන් ක්‍රියාකාරකම් වලට කාලය ඇවිල්ලා. ඉතින් අපි මේ පිළිබඳව කතා කරන්න බොහොම කැමැත්තෙන් ආරාධනා කළා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මැතිතුමාට. අයිබෝවන්, මේක සමාජ මාධ්‍යත් යන වැඩසටහනක් ඉඳ අපි මැතිතුමා කියලා කිව්වමත් සමහරු අපිටත් බනින තැනකට ඇවිල්ලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ මැතිතුමාලා නෑ, සහෝදරවරු ඉන්නේ. මාධ්‍යයේ දිනුත් පුරුදු වෙන්න දැන් සහෝදරයා කියන්න කියලා. අපි එතනටත් ඒක හොඳයි, එතනටත් අපි උරු වෙමු. ටිල්වින් සහෝදරයා, අපි එහෙමනම් මෙහෙම ආරම්භයක් ලබා ගත්තොත් මං හිතන්නේ ඔබතුමන්ලගේ ජීවිතවලින් වැඩි කාලයක් මේ අරගලය වෙනුවෙන් ගෙව්වා, කැප වුණා, මහන්සි වුණා. ඔබේ කණ්ඩායමේ අනුර සහෝදරයත් මේ වැඩසටහනෙදිම කියලා තියෙනවා ආයි බලය කියන්නේ බලය කියලා. ඒ බලය ලබා ගත්තට පස්සේ බලය ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙන්න ඒ වෙනුවෙන් දරදිය ඇදපු අය ලෑස්ති වෙනවා. හැබැයි ටිල්ලින් සහෝදරයා තාම පක්ෂයේ මාලේකම්ම තමයි. කලින් පාර්ලිමේන්තුවට ගියෙත් නෑ, යන්න උත්සාහ කරපු බවක් අපි දැක්කෙත් නෑ. මෙච්චර බලයක් ලැබිලත් මේ බස් එකේ සුක්කානම අතට ගන්නවත් උත්සාහ කරේ නෑ. එහෙම උත්සාහයක් සූදානමක් ඇත්තෙම නැද්ද? පක්ෂ මහලේකම් විදිහටමද වැඩ කරන්න බලාපොරොත්තු? ඇත්තටම දැන් අපිට මේවා බලයන් නෙවෙයි වගකීම්. අපි රටක් හදන වගකීම බාරගෙන තියෙනවා. ඒ වගකීමට අනුර සහෝදරයා ජනාධිපතිවරයා ලෙස වග කියනවා. හරණ්‍යම සූරි සහෝදරිය අගමැතිවරිය ලෙස, අපේ කැබිනට් මණ්ඩලයේ සහෝදර සහෝදරියට කැබිනට් ඇමතිවරු හැටියට අපි 21 නියෝජ්‍ය ඇමතිවරු පත් කරගන්නවා. මන්ත්‍රී කණ්ඩායම
මමත් ඒකට වග කියනවා පක්ෂය ලේකම්වරයා ලෙස. අපි ඉන්න තැන් වෙනස් මිසක් අපි කරන කාර්ය අපි අරමුණේ කිසි වෙනසක් නෑ. ඉතින් ඒ සහෝදර සහෝදරලා වෙන වග කීමක් දරන මම වෙන වග කීමක් දරනවා. අපි ඔක්කොම කරන්න එක වැඩක්. අපි ඇත්ත ගත්තොත් මේ බලය ඔබ වුණට වඩා අපි හිතනවා අපිට ජනතාව පරව වගකීමක් තියෙනවා. ඒ වගකීම බර දරාගෙන ඒ විශ්වාසය ජනතාවගේ විශ්වාසය මොකද්ද ඉටු කිරීමට ජනතා විශ්වාසය තහවුරු කිරීමට තමයි වැඩ කරමින් යන්නේ. දැන් ජනතාවට මම හිතන්නේ දීර්ඝකාලීනව ප්‍රතිඵල බලාපොරොත්තු වෙන බලාපොරොත්තු රාශියකුත් තියෙනවා. කෙටි කාලීන බලාපොරොත්තු රාශියකුත් තියෙනවා. තනිතනිව ජීවත් වීමේ අරගලයක රටක වැසියන් ඉන්න බව අපේ රටේ රටවැසියන් ඉන්න බව අපිට පෑදිලිව පේන්න තියෙනවා. හැබැයි ඒකට ආණ්ඩුවලට උත්තර දෙන්නත් වෙනවා. එකපාර දෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා. හැබැයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් එක රැයින් පුළුවන් නම් උත්තරත් බලාපොරොත්තු වෙනවා. ජනතාව සතුටේ උත්තර දෙනවට ඔබතුමාලත් කැමතියි ඒවට උත්තර දෙන්න. හැබැයි ඒක උත්තර දීමේ ප්‍රතිඵලය සමහර වෙලාවට ලේසි නොවෙන්න පුළුවන්. ඒක භයානක ප්‍රතිඵල ගෙන දෙන තත්ත්වයක් වෙන්න පුළුවන්. ජනතාවගේ බලාපොරොත්තු මොන වගේද හඳුනාගත්තේ? අපි ඉස්සෙල්ලම කියන්න කම තියෙනවා මේ අපි සූදානම්නේ අසමත් වෙන්න. මේක අපි බාරගත්තේ අපි හිතනවා මේ අපි තමයි මේ මේ රටට අවසාන කණ්ඩායම මේ වැඩේ කරනවා නම් කරන්න ඉන්න. ඒ නිසා අපි අසමත් වෙන බලාපොරොත්තුවක් අපේ නැහැ. ඒ නිසා අපි බාරගත්තු වගේම ඉටු කරනවා. නමුත් ජනතාවත් දන්නවා අපිත් දන්නවා අපිට බාර ගන්න උනේ බංකොලොත් කරපු රටක් ආර්ථික වශයෙන්. ණය කන්දක ගිල්ලපු රටක්. දුප්පත්කම වැඩි වෙච්ච රටක්, මිනිස්කම නැති වෙච්ච රටක්, හැමතැනම වංචා දූෂණ පිරිච්ච රටක්, ලෙඩ්ඩුන්ට වතුර විකුණපු රටක් බෙහෙත් කියලා. ඉතින් ඒ නිසා එහෙම රටක් අරගෙන හදන්න ඕන අපි ප්‍රමුඛතා හඳුනගෙන තියෙනවා. එක පැත්තෙන් ගත්තොත් අපි ආර්ථිකයේදී අපේ කෙටි කාලීන, මැද කාලීන, දීර්ඝ කාලීන සැලසුම් එක ආර්ථික ගොඩ ගන්න ඕන. නමුත් ආර්ථිකයක් හදලා ඉවරනකන් ජනතාවට බලන් ඉන්න බෑ. ඒ නිසා ජනතාව ඉන්නේ පීඩාවක නිසා ජනතාවට වහාම සහනාධාර ප්‍රමාණයක් සහන ප්‍රමාණයක් ලබා දිය යුතු තියෙනවා. ඒ නිසා අපි ඉක්මනින්ම ජනතාවට සහන ලබා දීමත් දීර්ඝ කාලීන රට ආර්ථික වශයෙන් ස්ථාවර කිරීමත් කියන දෙකමත් අරන් තියෙනවා හිතට. ඒ වගේ මනක තමයි මම හිතන්නේ අපේ රටේ පහුගිය කාලේ ඇතිවෙච්ච ආණ්ඩුවලට එරෙහිව ජනතාවගේ මතුවෙච්ච විරෝධතාවල ලොකුම කෑල්ල ආර්ථිකෙත් නෙවෙයි. කියන්නේ මිස්තුන ආර්ථික පීඩාවක් තිබ්බ නෑ නෙවෙයි. පොලිමේදී පීඩාවින්ද, තෙල් නැතුණා පීඩාවින්ද, තෙල් ගණන් ගියාම, විදුලිය ගණන් ගියාම, බඩු ගණන් ගියාම පීඩාව විඳිනවා. හැබැයි ඒ පීඩාව මිනිස්සු තම් පිටකරේ දේශපාලඥයන්ගේ තිබෙච්ච දේශපාලන සංස්කෘතියට එරෙහිව. මම හිතන්නේ මේක අපි හොඳටම කියෝ ගන්න ඕන කාරණාවක් අපි කියවන් තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අපිට ලේසියෙන් පටන් ගන්න පුළුවන් තැන තමයි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන එක. කියන්නේ මහජනතාවගේ බලය අරගෙන මහජනතාව දුක් විඳිද්දී ඒ මහජන මුදල් වලින් ජනතාවගේ බදු මුදල් වලින් අපි උත්සව තියෙනවා නම් විවිධ නාස්තිකාරී දේවල් කරනවා නම් ඒතකොට මම හිතන්නේ ජනතාව අපිට කිසිම අවස්ථාවක් සමාවත් දෙන්නේ නැහැ කියලා. අපි ඇවිල්ලා තියෙන්නේම නාස්ති අඩු කරන්න, වංචා දූෂණ නැති කරන්න, මහජනතාවගේ බදු මුදල් අර පරිස්සම් කරන්න. අනුන සහෝදර මේක ලස්සන වචනයක් කිව්වා. මහජනතාවගේ මුදල් අපි සාංගික දේපල වගේ රකින්න ඕන කියලා. ඒ වගේ රැකලා ජනතාවනින් යදුන එක අපි වැඩි. ඉතින් අපි මේ පොඩි කාලය තුල ජනාධිපතිවරයා පත් වුණාම දිරුම් දීපු එකේදිත් ජනාධිපතිවරයා ඊට පස්සේ ওই මැතිවරණ තුල කටයුතු කරපු ආකාරයත් දැන් ඇමති මණ්ඩලයේ දිරුම් දීප වැඩ බාර ගැනීම වගේ වැත් අපි පෙන්නුවා. අපි ඉතාම සරල ක්‍රමයක් අනුගමනය කරනවා. මිනිසුන්ට ගොඩක් උඩින් ඉන්නේ නැහැ කියලා. ඉතින් ඒකත් තියෙනවා. ඊළඟට අපිට තියෙන මම හිතන්නේ අපි ඉක්මනින්ම ජනතාවට බඩු මිල ප්‍රමාණයක් අඩු කරන්න ඕන, වැට් බද්ධ ටිකක් අඩු කරන්න ඕන, සමහර භාණ්ඩ කීපයක් හෝ වැට් එක නිදහස් කරගන්න ඕන. ඒ පිළිබඳව අපි ජාත්‍යන්තර මුදල් අරමුදලත් එක්කත් සාකච්ඡා කරමින් යනවා. ඒ සඳහා අපිට මුදල් වෙන් කරගන්නත් ඕන. එතකොට මම හිතන්නේ අපි ඉක්මනින්ම අපිට අතුරු සම්මත ගිණුමක් හෝ අතුරු අයවැයක් ගන්න සිද්ධ වෙනවා. එතකොට ඒක හරහා මුදල් ප්‍රමාණයක් වෙන් කරගෙන අපිට පුළුවන් වෙයි මේ ඉතාම පීඩාවෙන් ඉන්න ජනතාවට කිසියම් සහන ප්‍රමාණයක් ලබා දෙන්න. ඉතින් අපි ඒකත් අවධානය යොමු කරලා තියෙනවා. විසඳන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම හිතන්නේ මේ දවස්වල අපිට එන දුරකථන ඇමතුම් ප්‍රමාණය, මැසේජ් ප්‍රමාණය ගත්තොත් පුදුම වෙයි. හැම වෙලාවකම බලා ගන්න බැරි මට්ටමට මැසේජ් 400ක් 500ක් තියෙනවා. ඉතින් හැමතැනම තියෙන ගැටලු ඉදිරිපත් කරනවා, යෝජනා ඉදිරිපත් කිරීම තියෙන්නේ. හොඳයි. මොකද මිනිස්සු, ජනතාව දැන් හරිම සංවේදීව දායක වෙලා තියෙන මේ වැඩේට. කර්ම කරන්න ඕන, මෙහෙම කරන්න ඕන, මෙතන ප්‍රශ්නයක් තියෙනවා, මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ජනතාවත් මේකට දායක වුණා අපිට ලේසි කියලා. ඉතින් වැඩ බාර ගන්නකොටත් අපි හැමතුරු හැමෝම
කිව්ව කාරණයක් තිබ්බා එතනට එල් හිටපු අය නිලධාරීන්ට එකක් තමයි මේ ජනවරම කිව්ව ගන්න කියලා. නිකම් මෙතන ආණ්ඩුවක් මාරුවලා නෙමෙයි මේ තියෙන්නේ. මෙතන තියෙන රනිල් වික්‍රමසිංහ නෝට මහින්ද රාජපක්ෂ වගේ එකක් නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන ජනතාවක් පවතින ක්‍රමයේ ප්‍රතික්ෂේප කරලා වෙන ක්‍රමයක් වෙනුවෙන් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා උතුරු නැගෙනහිර බටහිර ඔක්කොමත් එක්ක. ඒ කියන්නේ මුළු රටක්ම අපට ජනවරමක් දීලා තියෙන වෙන ගමනක් යන්න. ඒ ගමන යන්න බෑ ජනාධිපතිට ඇමති මණ්ඩලයට විතරක්. മന്ത്രി කණ්ඩායමට විතරක්. ඒ ගමන යන්න නම් අපේ රටේ මං කියන්නේ සියලුම ආයතනවල ඉන්න වගකීම් දර නිලධාරීන් සේවක සේවක හැමදෙනාම පොලිසිය හමුදා පවා මේ ජනවරම කියෝගෙන ඒකට අනුව තමන්ගේ වැඩ කටයුතු ඇඩ්ජස්ට් කරගන්න වෙනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඒකත් එක්ක අපි ඉස්සරහට ගියොත් මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් කැපැත්තේ ගත්තත් වංචාජ දූෂණ නවත්තලා මහජන මුදල් නාස්ති ඉවර අවසන් කරගන්න එක, අනිත් පැත්තෙන් අපි මිනිසුන්ට සහන ලබා දෙන එක, ඊට පස්සේ අධ්‍යාපන සෞඛ්‍ය වගේ ඒවා ගැටලු සඳහන් පටන් ගන්න එක. ඉතින් මේක පොඩි ජාතික පුනරුදයක්. ඒක ආරම්භ කරලා තියෙන දැන් ඉතින් තව ඉස්සරට අරන් යන්න තියෙනවා. ඔව්. අර ඔබතුමා කිව්වත් වගේ එක පැත්තකින් අපිට හම්බුනේ බංකොලොත් කරපු රටක්. බංකොලොත් කරා නම් අවශ්‍ය තරමටවත් මහ භාණ්ඩාගාරයේ මුදල් නැහැ. සහන දෙන්න මහ භාණ්ඩාගාරයට මුදල් ඕන. යම් සහන ප්‍රමාණයක් දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා ඔබතුමා දැනුත් සඳහන් කළා. මම හිතන්නේ ප්‍රතිපත්තියක් විදිහට පොදු අදහසක් විදිහට ජාතික ජනබල වේගයම කිව්වා. එමුණුත් ආයේ ප්‍රශ්නයක් එනවා නේද? බංකොලොත් උණු රටට ආයේ ජනතාවට දෙන්න භාණ්ඩාගාරයට සල්ලි ටිකක් එකතු කරගන්නේ කොහොමද? ඒ කියන්නේ රාජ්‍ය ආදායම් වැඩි කරගන්නේ කොහොමද කියලා. ඔව් ඇත්තටම දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කලින් ආණ්ඩුව ගියපු ගිවිසුමෙත් තියෙන්නේ සිට 15ක් අපේ බදු ආදායම එකතු කරගන්න කියලා ජාතික ආදායමෙන්. තාමත් 15ක් එකතු වෙන්නේ නැහැ. ඉතින් අපි හිතනවා බදු එකතු කර ගැනීමේදී අපි වැඩිපුර බර පටවන්න ඕනකම තියෙන්නේ පොදු ජනතාව මත නෙවෙයි කියලා. දැන් වැඩ් බද්ද වගේ එක ගත්තොත් හැමදෙස්සෙම භාණ්ඩා සේවල් නෙවතින්නේ මේක මිනිසුන් තමයි අපි. නමුත් මම හිතන අපිට බදු අය කරගන්න ප්‍රධාන මාර්ග තුනක් තියෙනවා. ආදායම් බදු, සුරා බදු, රේගු බදු. ඒවයේ මම හිතන්නේ තව අපිට විපරම් කරලා හොයාගන්න පුළුවන් තැන් ටිකක් තියෙනවා. මොකද පොදු ජනතාවගේ ආහාර පාන වලට පාසල් උපකරණ වලට පවා වැඩ බද්ද ගහද්දී කලින් ආණ්ඩුවල හිටපු මිත්‍රයෝ විශාල බිලියන ගණන් වලින් බදු පැහැරලා තියෙනවා. දැන් සමහර හිරෙත් තියෙන බදු පැහැරීම සම්බන්ධව සුරා බදු ගෙවන්න නැති ඉඳලා තියෙනවා. මම හිතන්නේ ආණ්ඩුවේ වැඩේ තමයි ඒ ලොකු බදු එකතු කරගන්න එක. මේක එකතු කරගත්තොත් අපිට මේ ගාන වෙනස් කරගන්න පුළුවන්. ඒතොර එහෙම කරගනිමින් පොදු ජනතාවට සහනයක් දෙන්න. මොකද අපි බලාපොරොත්තු වෙනවා වැඩ බද්ද ටිකක් අඩු කරන්න පුළුවන්ද කියලා බලන්නයි. අත්‍යවශ්‍ය බහන්ඩ දෙක තුනක් හෝ වැඩ බද්ද නිදහස් කර දෙන්න මිනිස්සුන්ට. ඒකට එක පහසුවක් වෙනවනේ. ඒක ඊටඟට ගැටලුවක් තියෙනවා. අපි දැන් ඔය සහන ලබන කණ්ඩායමක් ඉන්නවනේ. අස්වැසුම. එතන පොඩි තියෙන ප්‍රශ්නයක්. අස්වැසුම් ලැබිය යුතු පිරිසක් ඒකට ඇතුළුලා නැහැ කියලා. ඒ සම්බන්ධයෙන් අපි කමිටුවක් පත් කරලා තියෙනවා දැනට. හොයලා බලන්න. සමහර හේතු ගත්තොත් ඇත්තටම අදාළ පුද්ගලයාට ජාතික හැඳුනුම් පතක් නැතුණාම ඇතුළු වෙලා නැහැ. හරි සරලයි. ජාතික හැඳුනුම් පත හදා දුන්නම ඇතුළු කරන්න පුළුවන්. ඒසයි ඒගොල්ලොත් ඇතුළු කරගෙන තව ඒක ඇතුළේ ඉන්නවා නම් ඒ වෙනි සහන ලැබිය යුතු නැති අය ඉන්නවා නම් දේශපාලන හේතු මත ආපු ඒගොල්ලොත් අයින් කරලා මේ ඇත්තරම සහන ලබන කට්ටියට සහන දෙන එක කරන්නත් බලාපොරොත්තු වෙනවා. මම දැන් සති දෙක කීපයක් යනකොට කරන්න පුළුවන් මේ එක. ඉතින් එහෙම යමු. කොහොමත් ඒ අත්‍යවශ්‍ය සහන දෙමින් ඉතින් අපිට තියෙන්නේ ජනතාවයි අපි ඔක්කොම එකතු වෙලා මේක ගොඩනගන්න පටන් ගත්තාම ජනතාවට දැනීම එක ගොඩ නැගෙනවා කියලා. ඒතර මම හිතන්නේ ජනතාව ඒකත් එක්ක ඉවසෙල්ලෙන් මේකට දායකු මිනිහයි කියලා අපි විශ්වාස කරනවා. දැන් ඔව් එක පැත්තකින් ඔව් ජනතාවගේ දායකත්වය සායක පැත්තකින් ඔබතුමාලව මේ මොහොතේ ජනතාව ඡන්දදායකව විශ්වාස කරන බවකුත් පේන්න තියෙනවා. අර ඔබ කියපු ඇතැම් සහන දෙන්න බැරි වුණානේ ජනාධිපතිවරණයයි මහමැතිවරණයයි අතර කාලේ. 156ක් වුණු ඡන්ද ප්‍රමාණය ඒ කාලය ඇතුළේ 168ක් දක්වා වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. එතන කියවා ගැනීම කොහොමද ටිලින් සහෝදරයා? ඇත්තට මෙතන කියවගෙනම අපිට තියෙන මෙහෙමයි. ජනතාව සහන මතම නෙවෙයි අපිට ඡන්දෙ දුන්නේ. ඊට වඩා ලොකු වෙනසක් බලාපොරොත්තු වුණා. ඒ කියන්නේ අපි මේ මාසේකමාරේ අපේ හැසිරීම ජනතාව මැන්නා. ඒ කියන්නේ ඔබ මම හිතන්නේ අපිට කලින් ඡන්ද හම්බෙද්දී ඡන්ද අඩු වෙන බලපාපු කාරණා කීපයක් තිබ්බනේ. ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සමග ජන බලවේගය පොදු ජන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වගේ පක්ෂවල නායකයෝ සමාජ බිය වැද්දුවානේ. ඒ බිය වැද්දීම් ගත්තොත් මං අපි වුණත් වෙනම හැවුවොත් අපිට බහිදෙනවා. ඒ කියන්නේ අපි ආවොත් ආයි පෝලිං එයි, අපි ආවොත් රුපියල කඩාගෙන වැටේ, අපි ආවොත් එහෙම
මොකද කොඩස් වෙන්ද පොළ කඩාගෙන වැටේවි. ඊට පස්සේ අපිට පළපුරුද්දක් නැහැ. ඊළඟට අපි ආවොත් එහෙම රටේ කලබල ඇති වේවි. ලේ වැගිරීම් සිද්ධ වෙයි, පලි ගැනීම් සිද්ධ වෙයි වගේවා. ආගම් වලට හානි සිද්ධ වෙයි. ඔය වගේ බොරු ගොඩක් කිව්වා. හැබැයි අපි බලය ගත්තට පස්සේ මිසු දැක්කා ඒවා එකක්වත් එහෙම සිද්ධුනේ නැහැ කියලා. රටේ කලබල සිද්ධුන්නේ නැහැ. ඉතාම සාමකාමී පශ්චාත්මෙත්වනු සමයක් තිබ්බා. ඡන්ද කාලේ ඡන්දයක් තිබ්බද කියලා කාටවත් දැනුන්නේ නැහැ. ඒතර ජනතාව තේරුණා මේක තමයි හිතපු වෙනස කියලා. ඒ නිසා අපි හරි පැහැදිලි මේ ඉතා කෙටි කාලයකදී සමගි ජන බලයකට ඡන්ද දීපු කෙනා අපට ඡන්ද දුන්නා. රයින් වික්‍රමසිංහ දීපු කෙනා අපට ඡන්ද දුන්නා. ඒ කෙටි කාලයකදී වෙනස් වෙලා. ඒ මම හිතන්නේ අපි අර මාසික ආවර්තන අනුගමනය කරපු අපේ භාවිතාව. ඒක සහ අර කලින් කිව්ව කතාව බොරු කියලා ජනතාව තේරුම් ගත්තු එක. ඉතින් ඒ නිසා දැන් ජනතාව විශ්වාස කරලා තියෙනවා අපිව. ඉතින් අපිට ලොකු බලකීමක් තියෙනවා දැන් ඒ විශ්වාසය තහවුරු කරලා රැකලා ඇත්තර මේක වෙනස් කරන්න. මම හිතන්නේ අපි දැනටමත් අනුර සහෝදරයා ජනාධිපතිවරයා හැටියට ওই යෝජනා කීපයක් කරලා තිනු. එකක් අපි කිව්වා අපි ඉක්මනින්ම පටන් ගන්න ඕන කියලා ඔය ක්ලීන් ශ්‍රී ලංකා කියන වැඩසටහන. මොකද ඒක ගැට ගැහෙනවා අපි ආර්ථිකෙත් එක්කෙන්. අපේ රටට විදේශ ආයෝජකයෝ එනවා නම් ඒගොල්ලන්ටත් මේක දැනෙන්න ඕන ආවම මෙතන ටිකක් හොඳ තැනක් කියලා. අපි අපේ සංචාර ව්‍යාපාරයේ මිලියන 4ක සංචාර ව්‍යාපාරයක් ලක්ෂ 40ක් ගන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් එවැනි සංචාරක ගෙන්න ගන්න නම් ඔවුන්ට මෙතෙන්ට ආවම තව කෙනෙකුට එන්න කියන්න පුළුවන් පරිසරයක් තියෙනවා. ඒ නිසා අපි හිතුවේ ඒ ප්‍රෝග්‍රෑම් එක පොදු ජනතාවත් එක්ක සම්බන්ධ කරපු එකක් බවට පත් කරගන්න. මොකද ජනතාවත් සම්බන්ධ කරගන්න ඕන රාජපාලනයට මේ වැඩවලට. ජනතාව පැත්තකින් දැදී ආණ්ඩුව තනින් වැඩ හදනවා කියන එක එතකොට ජනතාවට දැනෙන්නේ නැහැ මේක අපේ වැඩක් කියලා. ඉතින් ක්ලීන් ශ්‍රී ලංකා කියන එකේ අපි දාස් කරේ නිකන් අර නගර කාණු සුද්ධ කරන එක කැලේලි කරන එක විතරක් නෙවෙයි. ඉතියා ගියපු එකක්. ඉතියා ගිහිල්ලා නගර පිරිසිදු කරන්න ඕන. කැලිකසල ක්‍රමවත්ව බැහැර කරන එක, ඒක ප්‍රතිචක්‍රීයකරණය කරන එක, නැවත එකතු වෙන්න නොදෙන එක, අපේ වෙරළට, අපේ ගංගාවලට, අපේ ඇළදුලට අපද්‍රව්‍ය එකතු වෙන එක වළක්වන එක, ඒ සඳහා ජනතාව දැනුවත් කරන එක, උන්ට හැඟීමක් හදන එක, ඊට පස්සේ නගර අලංකාර කරගන්න එක, හැම නගරයකම මිනිසුන්ට යන්න පුළුවන් මහජන වැසිකිළි පද්ධතියක් හදන එක, ඊට පස්සේ රාජ්‍ය ආයතන පිරිසිදු කරන එක, මතන ඔබ දකින්නේ නැති රාජ්‍ය ආයතන ගිහලා බලනකොට ඒ වගේ කැලිකසල ගොඩ ගහලා පරණ වාහන ගොඩ ගහලා දිරාපත් වෙනවා, ඒවට කැලෑ වැවිලා සේවකින් දොස් කියලා වැඩක් නැහැ ඒවට. හැබැයි හැමතැනටම පොඩි මොටිවේෂන් එකක් දීලා හැමතැනම සුද්ධ පවිත්‍ර කරගත්තම අපිට එක ක්‍රමයක් බෝඩපත් කරගන්න පුළුවන්. මහජනතාවගේ විනය. මම හිතන්නේ ඒකත් අපි සලකන්න ඕන. ජනතාවත් එක්ක අපි සාකච්ඡාවක් කරන්න ඕන මේ සම්බන්ධයෙන් රට ලස්සන කරගමු කියලා. දැන් අපේ රටේ අපි දන් දෙය තමයි යන ගමන් ටොපිය කාලා කොලේ පාර දාලා යනවා. අපි අත් ඉඳලා තියෙනවා සමහර වාහනවල යන රීදුරු මහත්තුරු බුලත්තර කකා ගිල්ල ජනේල් ඇරලා එළියට කෙල ගහන වාහන යද්දි පිටිපස්සෙන් යන බයිසිකල් වාහන ද ඔක්කොම බුලත් කරගෙන නැවෙනවා. ඉතින් ඒ වෑයේ සිට හැදුවොත් මං හිතන්නේ එතකොට ජනතාවට පේන්න පටන් ගන්නවා නිකන් ලස්සන පිරිසිදු ක්‍රමවත් විනයගරුක රටක්. ඒවත් මිනිසුන්ට ඕන කන්න විතරක් නෙවෙයි ඕනේ. ඒ අතර එතකොට අපිට ආර්ථික හැදෙන පහසුවක් වෙනවා. මොකද ආයෝජකයෝ එනවා. ඊට පස්සේ අපි මුදල් ඉතුරු වෙන පටන් ගන්නවා. නාස්තිය නැති වෙනවා. සංචාර වෙන පටන් ගන්නවා. එතකොට ආර්ථික ඉස්සරහට යයි. දැනුත් මං හිතන්නේ අපිට ලොකු සතුටක් තියෙනවා රටවල් ගණනාවකින්ම දැන් ආයෝජකයෝ එන්න ලෑස්තිලා ඉන්නවා. ඇමරිකාක්ස ජනපදයේ තානාපතිනිය පවා කිව්වා මේ දූෂිත අදූෂිතමය පාලනේ දිගට යනවා නම් ඇමරිකානු ආයෝජන ලංකාවට එවි කියලා. මම හිතන ඔබ දන්නවා රට යන්තවත් දන්නවා පෞගේ කාලේ අපිට ආයෝජන ආවේ නැත්තේ ලංකාව ආයෝජන වලට හොඳ නැති නිසා නෙවෙයි. සමහරු මේක අර්ථ ගන්නවා ලංකාවේ මේ යූනියන් තියෙන ස්ට්‍රයික් කරන බලන් ඉන්නේ නෑ ඒකත් නෙවෙයි. ආවේ නැත්තේ එන ඕනම ආයෝජකකින් ඇමතිවරයා ලොකු කොමිස්සයක් ඉල්ලනවා. 20%ක් 15%ක් ඉල්ලනවා. එතකොට ආයෝජනයක් ගන්නලා 20%ක් දුනවා ඇමතිට. එයා 40%ක්වත් ලාභ ලබන්නේ එයාට යමක් ඉතුරු කරගන්නේ. ඉතින් මේ ආයෝජන මේ කාලේ බෑනේ. ඉතින් මම හිතන්නේ අපිට උදාහරණයක් තියෙනවා නිමල් සිරිපාල සිල් මහත්තයාට වෙච්ච වැඩි. ඒ නිසා දැන් අපි සහතික කරලා කියනවා ආයෝජකයන්ට දේශීය විදේශීය ඔක්කොටම මින් පස්සේ අමාත්‍යංශ වල ඔබෙන් කිසිම දෙයක් ඉල්ලන ඇමතිවරු නැහැ. අපේ ඇමතිවරු ආයෝජකයන්ගෙන් වතුර වීදුරුවක්වත් ඉල්ලන්නේ නැහැ. අපිට කිසිවක් එපා රටට ආයෝජන ගේන්න. ඔබ ආයෝජනය කරන්න අපි රකින්නවා ඒවා. අපිට ඕනේ ආදායම් ලබා ගන්න. ඒ නිසා අපි හිතනවා ඉතා ඉක්මනින් ඒ පැත්ත උඩට ගන්න පුළුවන් කියලා. ඉතින් මේ ඔක්කොම එකට යනකොට ජනතාවගේ ජීවිත උඩට යවි සහ අපි විශේෂ වැඩසටහනක් දියත් කරන බලාපොරොත්තු වෙනවා. අපි ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්කත් කතා කරා. මොකද ඒ තමයි අපේ රටේ ග්‍රාමීය දිලිඳුකම තුරන් කිරීමේ ව්‍යාපාරය. මේක නිකන් යුද්ධ කරා වගේ මෙහෙමක් තින්නේ අපිට. මොකද ඔය
අපි බැලුවොත් ඇත්තනම අපි ඔය සහන් ලබන අස්වැසුම් ලබන අය ගත්තොත් ගොඩාක් ග්‍රාමීය අය. ඔවුන් ග්‍රාමීය වශයෙන් දුප්පත්. අනිත් පැත්තෙන් ගත්තොත් නම් අධ්‍යාපනයෙන් අඩුයි. ඒක සමාජයක ඛේදවාචකයක්. රටක ජනගහනය 30%ක් විතර දිලිඳු විනාන් අධ්‍යාපන ලබන්න බැරි වෙලා තියෙනවා නම් එහෙම රටක ජීවත් වෙන එකත් ලැජ්ජ වෙන්න ඕන අපි. ඒ නිසා අපි ලොකු උනන්දුවක් තියෙනවා. අපි ලොකු ප්‍රෝග්‍රෑම් එකක් අපි හදන්න ඉන්නේ දිලිඳුකම තුරන් කිරීමට. ඔවුන් ගාවට ගිහලා ඔවුන්ගෙන් කතා කරලා ඔවුන්ට පුළුවන් ආදාය මාර්ග හදා දීලා විවිධ ක්‍රම වලින්. ඒතොර ඔය ටික ඉස්සරහට ගියොත් මම හිතන්නේ අපිට ඊට එක්මනින් මාස කීපයක් යනකොට ටිකක් රටේ වෙන තැනකට රට ගේන්න පුළුවන්කම තියෙනවා කියලා. ඔව්. ඒ කියන්නේ ආමන්ත්‍රණය කරන්න පුළුවන් තැන් රැසක්. අපිට ශ්‍රමයේ සම්බන්ධයෙන් රටේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි රැකියාවක් ස්වයං රැකියාවක්වත් කරන්නේ නැතුව යම් ආකාරයකින් දෙන දීමනාවකින් ජීවත් වෙන බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. ඔවුන්ට යම් ආදායම් උත්පාදන ක්‍රමවේදයකට යොමු කිරීම වැදගත්. සංචාරක ආකර්ෂණය ආයෝජකයන් පිළිබඳව හිතනවා නම් රටේ පිරිසිදුකම ඒක ක්‍රමවේදයක් ඇතුළේ ක්‍රියාත්මක වීම හොඳයි. හැබැයි ඒක නාස්ති කරන්නේ අපේ කණ්ඩායම් වල ඉන්න අය. එතකොට ආකල්ප මේ වශයෙන් උත් වෙනස්කම් කරගන්න ඕනේ. ඔව්. ඒ හරහා යම් පිබිදීමක් ඔබතුමාලා දේශපාලන ව්‍යාපාරයක් විදිහට පාක්ෂයක් විදිහට බලාපොරොත්තු වෙනවා. දැන් අනිත් එක මේ ඔබතුමාලා පහුගිය කාලේ කතා කළා හොරකම සහ නාස්තිය. මේක විශාල වශයෙන් තිබුණා. ඔව්, සමහර අමාත්‍යවරු අපි අහලා තියෙනවා, සමහර ඔප්පු වෙච්ච දැන් තියෙනවා, ආයෝජකයන්ගෙන් සල්ලි ඉල්ලපු අවස්ථා තියෙනවා. ඔවුන් සමහර ජාත්‍යන්තර ආයතන ලංකාව ඇතුලේ තමන්ගේ කාර්යාලයත් විවෘත කරලා අන්තිමට කාර්යාලයක් තරම් ගිය ඒවා අපි අහලා තියෙනවා. හැබැයි දැන් තව වැදගත් දෙයක් තමයි ටිල්ලින් සහෝදරයා තීරණ කියන එක. දූෂණයක් කරොත් ඒක තීරණව මේක දූෂිතයි කියලා, නාස්ති වුණොත් මේක නාස්ති වුණා කියලා තීරණව. හැබැයි තීරණයක් කඩා කප්පල් රෝතික් ඒකට වටිනාකමක් අපිට ගේන්න බෑනේ. නිවැරදි තීරණ ගැනීමේ වැදගත්කමකුත් තියෙනවා නේද? ඒකේ හානිය හැබැයි මෙච්චරයි කියලා ගණනය කරන්න බැරි වෙයි. අපි මේ මේ මුළු ඉතිහාසයෙන් ඉගෙනගෙන පිළිවෙලකට යන්නේ. මම හිතන්නේ අපි කලින්වත් කිව්වා අපි අමාත්‍යංශ හදද්දී හදන්නේ පොඩි විද්‍යාත්මක ක්‍රමයකට. අමාත්‍යංශ බාර දෙද්දි දෙන්නේ යාළුව දිහා මුණු දිහා බලලා නෙවෙයි. ජීවිපික උච්චර කාලයක් හිටියාද, එයා පර්ණම කෙනෙක්ද, එයා අපේ යාළුවෙක්ද, ඒ අපිට අදාළ නැහැ. ඒ විෂය බර දාලා කරගහලා මහන්සිලා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා, අපි යට බාර දුන්නා. දැන් එහෙම දිලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඔබ බැලුවොත් අපේ ඇමති මණ්ඩලයේ ඉන්න පිරිස දිහා බැලුවොත් එහෙම ඔක්කොම බරක් අදින්න පුළුවන් කට්ටිය. ඇඟෙනුත් ඒ බර අදින්න පුළුවන් හැකියාව තියෙනවා, දැනුමිනුත් තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතන් ඉන්නේ මේක එහෙම බර දාලා අදින්න ඕන එකක් තියෙන්නේ. තීරණ ගන්න අපි සාමූහිකව අපි වගකීමෙන් කියනවා අපේ ආණ්ඩුව තුළ එක එක ඇමතිවරු තම තමන්ට ඕන තීරණ ගන්නෑ. අපි ඇමති මණ්ඩලය එකතු වෙලා සාකච්ඡා කරලා ඊට පස්සේ මුළු සමස්ත ව්‍යාපෘතිය සමස්ත වැඩේ අපේ කොටස ගැන අරගෙන එමත තීරණ ගන්නවා. ඒ තීරණවලට වග කියනවා. ඒ තීරණයට ජනාධිපතිවරයා ලෙස අනුර සහෝදරත් වග කියනවා, අගමැතිවරියත් වග කියනවා, ඇමතිවරු වග කියනවා, මුළු කැබිනට් මණ්ඩලය වග කියනවා. ඒ වගේම අපේ නිලධාරියත් වග කියන්න ඕන. මොකද නිලධාරිය නැත්තම් ඉතින් පොඩ්ඩක් දුහන්න බෑනේ මේකනේ. ඉතින් අපි හිතනවා මේ වෙනස තේරුම් ගන්න නිලධාරින් ගොඩක් තේරුම් ගන්න ඉන්නේ, ගොඩක් අපිට සුබ පතනවා. ඒ නිසා මේ අර කලින් කිව්ව ප්‍රශ්නේ අපිට වෙන්නේ නැහැ. අපි තීරණ ගත්තොත් එමත තදින් ඉන්නවා. අපි කලනුත් කිව්වා, මම කලින් කිව්වා මේ ජනවරම කියෝ ගන්න හැමෝම ඒකට අනු වෙනස් වෙමු. හැමෝගෙම ප්‍රශ්න විසඳේ. හැමෝටම සතුටක් දෙන්නේ. හැබැයි කවුරු හරි කෙනෙක් මොකක් හරි හේතු මත වෙනස් වෙන්නේ නැතුව පැරණි ක්‍රමයට වැඩ කරන්න උත්සාහ කරනවා නම් අපි එයා සම්බන්ධයෙන් ඉතින් තද තීරණ ගන්නවා. මේකත් කියන්න බෑනේ. ඔව්. ගන්න වෙනවා. ගන්න වෙනවා. නැතුව බෑ. එතකොට අපි යාළුද අරගෙන බලන්න වෙන්නේ අපිට. මොකද එහෙම නැතුව මේක වෙනස් කරන්න බෑ. හොඳම දේ තමයි අපි කවුරුත් සහයෝගයෙන් සමගියෙන් සතුටෙන් මේක වෙනස් කරන් යන එක. නමුත් එහෙම නැතුව පරණ ක්‍රමයට කවුරු හරි උත්සාහ කරනවා නම් ජීවත් වෙන්න. ඉතින් මම හිතන්නේ අපි ඒ සම්බන්ධයෙන් තද තීරණ ගන්න අපිට සිද්ධ වෙනවා. කොහොමත් අපි තීරණ ගත්තොත් තීරණ මත තදට ඉන්නවා. ඔව්. දැන් එක තීරණයක් ශ්‍රී ලංකන් සම්බන්ධයෙන් පහුගිය කාලේ කතා වුණු කාර්ණය, ශ්‍රී ලංකන් මේක විකුණන්න, ප්‍රතිවගත කරන්න, පෞද්ගලික ආයෝජකයෙකුට ලබා දෙන්න විවිධ උත්සාහ අරගත්තා. දැන් තීරණ කියන තැනට ආවොත්, නැත්නම් ඔබේ ආණ්ඩුව තීරණය කරනවා ශ්‍රී ලංකන් විකුණන්නේ නැහැ කියලා. මේකත් තීරණයක්. ලෝකයේ අනෙක් ගුවන්යානා සමාගම් මෙහෙයුම් එක්ක බැලුවොතින් ඔබ හිතනවාද මේක සාර්ථක එම නැත්තම් සාධාරණ තීරණයක් කියලා? මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. ඇත්තම ගත්තොත් අපිට මේ ශ්‍රී ලංකන් එයාලයින් එකට ලෝකෙත් එක්ක තරඟ කරන්න අමාරු නෑ. මේ තීරණය අමාරුම තැන තියෙන තැන නෙවෙයි. අමාරුම තැන තමයි මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බිලියන ගණක ණයක් තියෙනවා. බිලියන ගණක ණයක් තියෙනවා. දෙවැන්ත එකක කියන්නේ අපි රටට ගත්තු ණය තරම්ම ණයක් වෙලා තියෙනවා.
එතකොට ඒකත් ගැට ගැහෙනවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අපේ ණය ප්‍රතිගත කිරීම ප්‍රශ්නෙත් එක්කෙන්. එතකොට මේ සමස්ත ණය අපිට දරන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. ඒ නිසා අපි තාමත් මේ ගැන සාකච්ඡා කරමින් යනවා. මෙන්න මේ ණයත් කිසියම් ප්‍රමාණකින් කියන්නේ ඒ ණයත් අපිට ප්‍රතිගත කරන්න පුළුවන් නම් කිසියම් ප්‍රමාණයකට ඒකට යන්න වෙනවා අපිට. එහෙම කරමින් තමයි ශ්‍රී ලංකන් හදන්න පුළුවන්. හදන්න පුළුවන් ස්ථිරව. මොකද ශ්‍රී ලංකන් එක හදන්න කැමති ගොඩක් ඉන්නවා. හරිද? රටකට තමන්ගේ වෙච්ච ගුවන් සේවයක් නැත්නම් ඒක රටක් වෙන්නේ නැහනේ. රටේ ගුවන් සේවයක් තමන්ට රටරයිදි නැත්නම් ඒ නිසා මේක අපිට තියෙන්න ඕන. ඉතින් මේක හදන්න වැඩ කරන්න කැමතිය ගොඩක් ඉන්නවා ඇත්තටම ගත්තම ඒකත් හදාගෙන යන්න ඕන කමතිර ගැටලුව තිබුණේ අතන ඒක බාහිරතන ගැටලුවක්. මොකද ඒ ගැටලුව විසඳ ගන්න කොහොම හරි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් යන්නේ. ඉතින් ඒ සාකච්ඡාවත් කරගනිමින් අපි හිතනවා ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යන්න ඕන. ඒක අපිට තරංගයේ එක දිනම් ප්‍රශ්නයක් නැහැ කියලා මට හිතෙන්නේ. ඒක නිකන් අපි ඒකට ආකර්ෂණය කරගන්න පුළුවන් ගොඩක් දේවල්. ඔව්. දැන් සමහර තැනක මම දැක්කා කියලා තියෙනවා කවුරු හරි බිලියනපතියෙක් මිලියනපතියෙක් වෙන්න නම් එයා ලයින් එකක් මිලට ගන්න කියලා. ලෝකේ ගොඩක් ගුවන් සමාගම් පාඩු ලබන ගුවන් සමාගම් ලාභ ලබන්නේ. නමුත් ඔවුන් තවත් ගුවන් සමාගම් සමග ඒකාබද්ධ වීමෙන් මෙහෙයුම් පිරිවැය අඩුව කර ගැනීමෙන් ඔවුන් යම් ලාභ ලබන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම තරඟකාරීව රජයක් රටක් විදිහට ගුවන් සමාගමක් කරොත් ඉන්නේ තරඟකාරී වාසිය ලබා ගන්න පුළුවන් වේද? පුළුවන්. ඇත්තම දැන් මේක වෙලා තියෙන පහුගිය කාලේ ගුවන් සමාගම කැඩුවානේ. කඩ විකුණන්න පුළුවන් ඒවා වික්කා. දැන් කේටරින් කියන්නේ ලාභ ලැබෙන කෑල්ල. ඔව්. කේටරින් වික්කා. හරිද? අන්තිමට අපිට ඉතුරුනේ මේ ගුවන් යානා ටික විතරයි. එතකොට දැන් ඊට පස්සේ ගුවන් යානා තෙල් සපයන එක. ඔහොම තියෙනවනේ ටිකක්. ඔව්. එතකොට ඒවා ඔක්කොම ඒකවද්ද කරගත්තොත් එහෙම නම් එතන අපිට කාගෝ සේවය තියෙනවා. ඒවා ඒකවද්ද කරගත්තොත් එහෙම ගුවන් යානේ එක පැත්තකින් ලැබෙන පාඩු අනිත් පැත්තෙන් අපිට අල්ලන්න පුළුවන්. ඒ නිසා අපි හිතන් ඉන්නේ ඒ අර ඒ සියල්ල එක අබද්ධ කරගෙන ඒ ටිකත් එකතු කරන් ගියොත් එහෙම අපිට මේක අමාරු වෙන්නේ නැහැ. මොකද ලෝකයේ මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට පොඩි කීර්තියක් තිබ්බා ඉස්සර. මේකත් තිබ්බා. අපි අර දිගු ගුවන් වර්ගීපයක් අපිට තිබුණා. අපි කෙලින්ම ලංකාව සහ ජපානයට ගියා. ලංකාව ප්‍රංශය, ලංකාව ඉංග්‍රීසි එහෙම ගියානේ. ඒවා පොඩි කාලේ නැති කරගත්තානේ. ෆ්‍රැන්ක්ෆර්ට් එහෙම අපි නැවැත්තුවා. ඒ නිසා ඒවා හදාගත්තු. මොකද අපි මෙහෙම දැන් මම කියන්නේ මේ ඔක්කොම අපිට එකට එකතු වෙලා අපි හිතන්නේ. අපි ලක්ෂ 40ක සංචාර ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපිට ඒකත් එක්කම අපේ ගොන් සේවය ප්‍රොමෝට් කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ ලක්ෂ 40 විශාල ප්‍රමාණයක් අපි ගොන් සේවයත් එක්ක සම්බන්ධ කරගන්න පුළුවන්. කෙලින්ම ලන්ඩන් සිට ලංකාවට ෆ්ලයිට් එකක් තිබ්බොත් මම හිතන්නේ ඒයි කියලා. ටිකක් ඒක ටිකක් හොඳයි නං නේද? පහසුකම් හොඳයි නං. ඉතින් ඒවට අවධානය යොමු කරලා කරොත් දැන් අපිට දැන් පහුගිය කාලෙත් තිබුණු ප්‍රශ්නේ මම හිතන්නේ දැන් මේ මීට දින කීපයකට කලිනුත් මෙල්බන් ගුවන් යානය නිසි වෙලාවට යන්න බැරි වුණා. ගුවන් ගමන් වාරවල ප්‍රශ්න ඇති වුණා. පහුගිය කාල සීමාව ඇතුළේ කීපයක් ඒවයේ තත්වයේ සහ ගුණාත්මකභාවය, ඒ කියන්නේ කාර්මික දෝෂ. ඉතින් ඒ අනුව බැලුවොත් ගුවන් යාන ඇණිය ශක්තිමත් කරගන්නත් වෙනවා. හැම අතින්ම දැන් ලේසි නෑ. මොලේ ඉඳලා පටන් ගන්නවා වගේ. දැන් පහුගිය දශක ජපානයට යන්න ගියපු ගුවන් යාන ආකාශය තියන් හිටන්නේ පෑ ගන්න මේ තෙල් ඉවර කරගන්න රෝදයක් වැඩ කරන්න තුන ගිහලා නේ. ඒ කියන්නේ මේක ගත්තොත් එහෙම නඩත්තු කරලා නෑ. මේක කරලා තියෙන මේක කාපු එක. ඇයි දන්න දැන් හිතන්නකෝ මහින්ද රාජපක්ෂ මහත්තයා මස්සිනා දාගත්ත සභාපතිකමට. කොහොමනේ කියන්නේ ඥාති දාගන්නවා. ඒගොල්ලෝ මේ ගුවන් සේවය පාවිච්චි කරගත්තේ අර බැජෙන් බිලා ඉන්න නිකන් එන ධන කුවේර වගේ ඉන්න ඒගොල්ලන්ට අපි දන්නවනේ බලු පැටියෙක් වෙනුවෙන් ගුවන් යානා මාරු කරපු රටක් මේක. පුද්ගලයෙක් වෙනුවෙන් ගුවන් යානා පෑ ගණන් නවත්නන් හිටපු රටක් මේක. ගුවන් යානා සම්බන්ධ තිබිච්ච මිනිසුන්ගේ විශ්වාසය බිඳුවට වටලා තියෙන්නේ. දැන් ලංකාවේ බොහෝ දෙනා පිට යනකොට ශ්‍රී ලංකන් ගුවන් සේවය තෝරගන්නේ නැහැ. දුකයි ඒකට. අපි කවුරුත් කැමති කටාය අවස්ථාවේ මොකක් හරි එකක් තෝරගන්න. එතකොට ඒ නිසා මිනිස්සුගේ විශ්වාසය බිඳවට්ටලා නඩත්තු කැටුතු ඔක්කොම පැත්තක දාලා මේක දිරාපත්තන යවලා තියෙන්නේ. ඇත්ත ප්‍රශ්නේ කොච්චරද ගියොත් එහෙම පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ මේ කවුද සමා වෙන්නේ මේ රනිල් වික්‍රමසිංහ කාලේ මේක විකුණන්න ට්‍රයි කරන විකුණන්න බැරුණා නැහැ. ගන්න කෙනෙක් නැහැ. ඇත්ත ප්‍රශ්නේ ඒක. ගන්න කෙනෙක් නැහැ. ගන්න කැමති ඕන කෙනෙක් මොකද්ද අර සමස්ත ණයතෝගේ බාර ගන්න ඕන භාණ්ඩාගාරේ යානටික ගන්නම් කියලා. එතෙන්ට මේක වැටලා තියෙන්නේ. ඉතින් සා මේ ප්‍රශ්නේ ගත්තු එක මම කියන්නේ මේකේ බරපතලකම අපිට හොඳටම තේරෙනවා. එතකොට මේ බරපතලකම තේරෙද්දිත් අපි හිතනවා මේකට අපි මොකක් හෝ මැදිහත් වීමක් කරලා මේක රටේ සම්පතක් ලෙස දිනු කරගත යුතුයි කියලා අපි ඒකට ඉතින් උපරිම උත්සාහය දරනවා. හොඳයි අපි
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිලවින් සිල්වා සහෝදරයාත් එක්ක අන්ඩිමිටඩ් සංවාදයේ තිල ඉන්නේ. අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. අලුත් ආණ්ඩුව පත් වුණාට පස්සේ කැබිනට් මණ්ඩලය දියුණු වුණාට පස්සේ පළවෙනි අන්ඩිමිටඩ් වැඩසටහන. කෙටි විරාමයක් දෙන්න ඉතා ඉක්මනින් අපි නැවත හමු වෙමු. Net FM Unlimited. Unlimited. හොඳයි, නැවතත් Net FM Unlimited සමග ජාතික ජනබල වේග රජය පිහිටුවලා ජනාධිපතිවරයා පත් වෙලා කැබිනට් මණ්ඩලය පත් වෙලා නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කරන්න නියමිතව තිබෙනවා. දැන් වැඩපිළිවෙල පිළිබඳව පුරුන්දුණු පරිදි කොයි ආකාරයෙන්ද ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ, වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා බලාගෙන ඉන්නවා. මම හිතන්නේ ඒ වෙනුවෙන් පක්ෂයක් විදිහටත් ලොකු බරක් ඇදපු අපිත් එක්ක, මම හිතන්නේ ප්‍රසිද්ධියේ කිව්වත් නොකිව්වත් මේ වැඩපිළිවෙල ඇතුළෙත් ඒ කියන්නේ පුරුදු කියන ඒවා දිගටම ඉස්සරහට යනවානේ. ඒ අතරත් මේ බර අදිමින් මේ සඳහා මැදිහත් වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්ලා සහෝදරයාට අපි අන්ලිමිටඩ් වැඩසටහනට කතා කළේ. ජවිපෙයි වෘත්තීය සමිති, ජවිපෙයි රාජ්‍ය සේවයයි බොහොම කිට්ටුවෙන් යනවා. පහුගිය කාලේ කිව්වේ රාජ්‍ය සේවයේ අතිරික්තයක් තියෙනවා, කාර්යක්ෂමතාව පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා, පඩි වැඩි කරන්න බලනවා, ඒ සඳහා නිසි අගයක් සේවයෙන් ලැබෙනවද කියන ප්‍රශ්නේ මතු කළා. සමහර තැන්වල අපි දැක්කා ඔබතුමාලාගේ පැත්තෙන්ම කියවිලා තිබුණා පැය 6 නෙමෙයි මේක ඒ සේවය, පැය 8 නෙමෙයි ඒ සේවය, පැය 6ක් කරලා ඉතුරු පැය 2 වුන්ට වෙනත් කාර්යයකට හරි යොදවන්න දෙන්න පුළුවන්ද කියලා බලන්න සූදානම් කියලා. මොකද්ද රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ඇත්තටම ඔබතුමාලාගේ මැදිහත් වීම? ඉස්සෙල්ලාම අපි අඳුනගෙන තියෙන රාජ්‍ය සේවයේ ගැටලු ටික අපි යූනියන් වලුත් මේක දන්නවා. එකක් තමයි රාජ්‍ය සේවයේ සමහර ශ්‍රේණීන් වලට අනවශ්‍ය ලෙස පිරිස් පුරවලා තියෙන එක. දැන් කියන්නේ ඇමතිවරයෙක් ඉස්තර කාලේ අමාත්‍යංශය බාරගත්තට පස්සේ එයා යාගේ හිතවුන්ට රස්සා දුන්නේ අමාත්‍යංශය ඇතුලේ. ඒතොර එයා එතනට ඒ පිරිස ඕනද නැද්ද කියලා නෑ පෙරෙව්වා. දැන් අපි ගත්තොත් සෞඛ්‍ය සේවය, ගත්තොත් සෞඛ්‍ය සේවයේ වැඩිම උඩ ගැලන කනිෂ්ඨ කාර්ය මණ්ඩල කියන කෑල්ලේ වෛද්‍යවරු අඩුයි හෙදියෝ අඩුයි, නමුත් කනිෂ්ඨ කාර්ය මණ්ඩල පිරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි එකක් ඒක දෙක තමයි රාජ්‍ය සේවයේ කාලයක් තිස්සේ පුරුදු වෙච්ච පුරුදු ටිකක් තියෙනවනේ. දැන් අපේ රටේ කට්ටිය කියන්නේ රාජ්‍ය සේවයට වඩා පුද්ගලික අංශය හොඳයි කියලා කියන්නේ ඔන්න ඔක සංසන්දනය කරලානේ. ඒක ඉතින් නාස්ති වීම, හැඟීමක් නැතිකම ආයතන සම්බන්ධ ගොඩක් තියෙනවා. ඒ නිසා අපි කල්පනා කරේ මේකට අපට පැති කීපයකින් විසඳුම් හොදන්න වෙනවා. එතකොට අපි රාජ්‍ය සේවකයත් මේකට යොදව ගන්න වෙනවා. රාජ්‍ය සේවකයොත් එක්ක සාකච්ඡා කරලා වෘත්ති සමිතිත් එක්ක සාකච්ඡා කරගනිමින් එකක් තමයි රාජ්‍ය සේවයේ තියෙන අනවශ්‍ය බර අඩු කරගන්න ඕනනේ. එතකොට ඒක අඩු කරන්න බෑ නිකම් නිකන් එළියට දාලා. දැන් අනවශ්‍ය සේවකෝ ඉන්නවා නම් ඒගොල්ලොන් අපි එතනින් අයින් කරන්න ඕන කම තියෙනවා. ඒගොල්ලන්ට වෙන ස්ථාන ලබා දෙමින්, වෙන වෙන රැකියා අවස්ථා ලබා දෙමින් තමයි කරන්නේ. නිකන් අයින් කර දාන්න බෑ අපිට. එහම ඒක හොඳ ක්‍රමයක් නෙවෙයිනේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවය කළමනාකරණය කරගන්න ඕන කම තියෙනවා. අතිරික්ත ලෙස ඉන්න අයට වෙනත් අවස්ථා හදා දෙමින්. දෙක තමයි අපිට තියෙනවා රාජ්‍ය සේවකයන් සතුටින් තියන්න ඕන. මොකද කවුරුත් ඒකයි, තමන් සතුටින් නැත්තම් තමන්ට හොඳට රාජකාරියක් කරන්න බෑ. ඒ නිසා ඒගොල්ලන් ගැටලු හොයලා බලලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන එකක් වැටුප් වැඩිවීමක් අත්‍යවශ්‍යයි. අපි දන්න හොඳට මේක වැටුප් වැඩිවීමක් ලබා දෙන්න ඕන. ඒ ලබා දෙද්දිත් අර වැටුප් විෂමතා හැකි තරම් ප්‍රමාණයට අපි අවම කරගන්න ඕන. තව ගැටලු තියෙනවා අපිට හොයලා බලන්න. මොකද ඒ තමයි සමහර අයගේ ප්‍රවාහන ප්‍රශ්න. කියන්නේ ඔබ හිතන්නකෝ දැන් සමහර රාජ්‍ය සේවක කොළඹට වැඩට එනවා, ගාල් ඉඳලා එන්නේ, මාතර ඉඳලා දිනපතා ට්‍රැවල් කරනවා. එතකොට ඒගොල්ලෝ මුණ පාන ප්‍රශ්න අතිශය බරපතලයි. ඔව්, අන්න එතනට පොඩි දෙයක් එකතු කරවතින් මොකක්ද ඒ කියන්නේ මම නිකන් මට මතුවෙච්චින් දහන්නේ. මොකක්ද ඒ රාජ්‍ය සේවයන්ට සේවකයන්ට දෙන පනිෂ්මන්ට් එක? ඒ කියන්නේ සමහර ලාට දුෂ්කර සේවාව කියලා කියනවා, ස්ථාන මාරු කියලා කියනවා. දැන් රටක ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න වගේම සමාජීය ප්‍රශ්නත් එනවනේ නේද? ඒ කියන්නේ එතරම් දුර සේවයට යොදවන එක එහෙම හොඳයිද? ඒ කියන්නේ දැන් වෙලා තියෙන මෙහෙම, දැන් අපේ රටේ මේ අපේ රටේ රාජ්‍ය කේන්ද්‍රලා තියෙන කොළඹටනේ, කොළඹ කේන්ද්‍රීය රාජ්‍යයක් නේ අපිට තියෙන්නේ. සර් රාජ්‍ය සේවක කොම කොළඹට තියෙන්නේ. එතකොට ඉතින් අර ඈත අයට කොළඹට එන්නේ, කොළඹට එනවා, කොළඹින් යනවා. කොළඹ කියන්නේ තදබද තැනක්. සර් කොළඹ නතර වෙන්න බෑ, ගෙයක් නැහැ, කුලියට ඉන්න බෑ, බෝඩ් වෙලා ඉන්න බෑ අදිද ගණන්. ඊට පස්සේ එහෙම ගියා වුණත් ගත්තොත් ආයි ප්‍රවාහන සේවය අන්තිම දුර්වලයි, දුෂ්කරයි. බස් එක යන්න ගියොත් රස්තාවට එනකොට බස් එකෙන් බහින්න වෙන්නේ ඇඳුම් ගලවගෙන නේද? එහෙමනේ තියෙන්නේ. ඒතකොට මේ ටික ඔක්කොම අපි එකට හිතන්න ඕන. මේක සතියෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එකට හිතුවොත් එකක් අපි උත්සාහ කරනවා. මොකද්ද පුළුවන් තරම් අපි දැන් ඔය මේක මං කියන්නේ ආයේ එකට හිතන්න ඕන කියලා. දැන් ඔය අනුසෝදරයම යෝජනා කරලා
අපි රට තාක්ෂණක වශයෙන් ශක්තිමත් කරන වැඩකට අතගාතිමන ඩීටල් අමාතංශයක් හැදුවා අපි. ඒතොරේ හැදුවීමේ තොර රාජසේවයේ ඩීටල් කරගත්තොත් අපිට ගොඩාක් ඒවා කරන්න පුළුවන් කොළඹට එන්නේ නැතුව. එතකොට කොළඹට ඇදෙන ජනතාව අඩු කරන්න පුළුවන් පුළුවන් තරම්. දෙක අපි අපේ රාජ්‍යයේ පරිපාලනය තව තව විමධ්‍යගත කරගත්තොත් අපිට එතකොට කොළඹට එන එක තවත් අඩු කරලා හම්බන්තොට කෙනාට හම්බන්තොට වැඩ කරන්න පුළුවන් හදා දෙන්න පුළුවන්. එතකොට ඔලොක්කම කොළඹට එන්න ඕනේ නැහැ. අපේ සමහර ආයතන විමධ්‍යගත කරගන්න එක අපි දැන් අපි හිතන්නේ අපේ ඩිජිටල් වැඩේ සාර්ථක කරගත්තොත් අපිට පාස්පෝට් එක ගෙනියන්නත් කොළඹට එන්න ඕනේ නැති වෙයි. ඒ තැන් වලින් කරගන්න පුළුවන් මේකනේ. එහෙම කරගත්තොත් අපිට අර ගමන් කරන කාලේ අඩු කරගන්න පුළුවන් එකක්. එතකොට ඒගොල්ලෝ පොඩි පහසුවක් සහනයක් සහ මුදල් ඉතුරුකුත් තියෙනවා. නැත්නම් අත්‍යවශ්‍යම නම් අපි ඇයට මේ මේ එයා වැඩ කරන ප්‍රදේශවල නිවාස පහසුකමක් දෙන්න දෙන්න වෙනවා අපිට. එතකොටත් ප්‍රශ්නයක් නැතුර එයාට ඉන්න තැනක් තියෙනවා, එයා වැඩ කරන් යනවා. දුෂ්කර සේවයට ගියත් එහෙම තමයි කරන්නේ. ඒ පැත්තෙන් එතකොට වැඩුප් වැඩි කරලා ඒ දුෂ්කරතා අඩු කරාම එයාට පොඩි සතුටක් තියෙනවා. දෙක හැම කෙනෙකුටම අධ්‍යාපනය, අමතර අධ්‍යාපනය. දැන් අපි කවුරුත් කැමතිනේ තමන් ඉන්න තැනින් තවට එහාට යන්න. ඒකට අවස්ථා දුන්නොත් එහෙම හැමෝම කවුරුත් ඉගෙන ගනීවි, උනන්දු වේවි. එතකොට රාජ්‍ය සේවකයා ඉලක්කයක් එක සතුටින් වැඩ කරන් යනවා. එහෙම හදා ගන්න වෙනවා. ඊට පස්සේ ආකල්ප වෙනස් කරන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ අමාත්‍යංශයට එන කෙනා කරදරකාරයෙක් නෙවෙයි. ඔහු ඉතා සුවදෝ පිළිඅරගෙන ඔහුගේ වැඩේ කර දෙන කෙනෙක් වෙන්න එපානේ. ඒ නිසා එහෙම ආකල්ප වෙනස් කරනවා. ආකල්ප වෙනස් කරන්න බෑ අර අපි රාජ්‍ය සේවකයා සතුටින් තියන්නේ නැතුව. ඔය ටික ඔක්කොම එකට කරගත්තොත් අපි හිතනවා රාජ්‍ය සේවිත ඉක්මනින් අපිට මීට වඩා වෙනසක් කරගන්න පුළුවන්කම තියෙනවා කියලා. ඉතින් අපි එහෙම සැලසුමක ඉන්නේ. දැන් හැබැයි ඩිජිටල් කරා කියලා කියන්නේ පුද්ගල අවශ්‍යතාවය අඩු වෙනවා. ඒ කියන්නේ පුද්ගලයා කාර්යභාරයේනේ පද්ධතියකට බාරදෙන්නේ ඩිජිටල් පද්ධතියකට. එතකොට අපි මොකද කරන්නේ? ඩිජිටල් කරණයට විශාල මුදලක් වියදම් කරන්න වෙන මේ පද්ධතිය ගේන්න. එතන අය රාජ්‍ය සේවකයා තියාගත්තොත් අර තව මුදල් අපතයක් එක පැත්තකින්. අපි කල්පනා කරගෙන දැන් ඒ අයට වෙන වෙන අවස්ථා හදන්න පුළුවන් වුණා. හදන්න පුළුවන්. ඔබ කිව්ව එක මම හිතන්නේ අපිට අවුරුදු කීපයක් යනකොට පැය 8 6ට බස්සන් වෙනෙත් ඕකෙන් තමයි. ඒ කියන්නේ අපි තාක්ෂණය ගේන්න තාක්ෂණය ගෙනල්ලා මිනිස්සු එළියට දාන්න පුළුවන් අපිට. හැබැයි තාක්ෂණය ගෙනල්ලා අපිට ආදායම් ලැබෙනවා නම් මිනිස්සු එළියට දාන වෙනුවට මිනිස්සු කරන වැඩ කරන පැය ගන්න අඩු කරලා මිනිස්සුන්ට පොඩි දහසක් දෙන්නත් පුළුවන් අපිට. දැන් සමහර ක්‍රමවල සිද්ධ වෙන්නේ තාක්ෂණය ආවට පස්සේ 25ක් 50ක් හිටියා 50න් 25ක් එළියදම 25න් වැඩ කරන් යනවා. ඉතින් අපට මෙහෙම ගැටලුවක් එන්නේ නැද්ද? ඒ කියන්නේ පැය 6ක් වැඩ කරලා පැය 2ක් හිටියත් දැන් මේ වගේ තත්ත්වයක් ඇතුළේ ඒ පැය 2කට කවුද ගෙවන්නේ කියන ප්‍රශ්නේ ආයෙනවනේ. කොහෙන්ද ගෙවන්නේ කියන ප්‍රශ්නේ නෑ. පැය කියන්නේ මේක මම කියන්නේ මේ සංකල්පයක් තියෙන්නේ. අපි තීන්දුවක් කරන්න නීතියක් නෙවෙයි. නමුත් දැන් ලෝකේ කරන් යනවා එහෙම. ඒ කියන්නේ පැය වැඩ දිනය පැය 8 6 කියන මොකද පැය 8 කියන්නේ 1886 කරපු යෝජනාවක්. විශාල කාලයකට එහා අපි තාමත් ඒකේ ඉල්ලා ඉන්නේ කොහොමද පිදුමේද? මොකද ලෝකෙ ඉස්සරහට යන්න මිනිස්සු වැඩ කරන පැය ගන්න අඩු කරලා උන්ට වෙන උන්ට අධ්‍යයනය කරන්න විනෝද වෙන්න ජීවිත ගත කරන අවස්ථාවක් දෙන්න ඕනකම තියෙනවනේ. ඉතින් මම හිතන්නේ ඒ නිසා අපි ඒක බලන්න ඕනේ ඒ පැත්තෙන්. කියන්නේ මේ ඔක්කොම අපි කරන්නේ මොකටද? මේ ඔක්කොම අපි කරන්නේ නිකන් දත්ත පෙන්නන නෙවෙයි. මේ ඔක්කොම අපි කරන්නේ සතුටෙන් ජීවත් වෙන මිනිහෙක් හදන්න. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන්නේ. දැන් ඔබ මොනතරම් වැඩ කරත් මොකක් කරත් ඔබ සතුටින් නෙවෙයි නම් මම හිතන්නේ එහෙම රටක් වැඩක් නෑ කියලා. ඒ සතුටෙන් කියලා කියන්නේ ආපහු ගත්තොත් මොකක් සතුට කියලා කියන්නේ? දැන් ඔබට වීක කාලෙටියක් වැඩ පුර තියෙනවා නම් විවාහ වෙච්ච කෙනෙකුට නම් දරුමල්ලොත් එක්කෙන් ටිකක් එහෙම ඇවිදින්න පුළුවන් නම් අවියල් නැත්තම් පෙම්වතා පෙම්වතියත් එක්කෙන් එහෙම ගත කරන්න නිදහස් කාලයක් ඕනනේ. දැන් මම අපි ඔය 1886 පැයට වැඩ දින ඉල්ලද්දී ඒගොල්ල තර කරේ මෙහෙම. දවසේ පැය 24 එක තුනට බෙදුවා. තුනට බෙදලා පැය 8ක් වැඩ කරනවා. පැය 8ක් නිදා ගන්නවා. පැය 8ක් පවුලේ සඳහා වෙන් කර ගන්නවා කියලා. මම තමයි හදාගත්තේ. ඉතින් නමුත් ඒක දැන් සිද්ධ වෙන්නේ නැහැ නේද? අපි පැය 8ක් වැඩ කරනවා. පැය 2ක් බස් එකේ ඉන්නවා. පැය 4ක් උදේ හවස දෙකම ගත්තා වරද. 8යි 4යි 12යි. ඕටි පැය දෙකකුත් කරනවා. 16යි. එතකොට අපිට ජීවත් වෙන්න කාලයක් නැහැ. එහෙම ගත්තොත් මිනිස්සු ඇත්තටම ජීවත් වෙලා නැහැ. ජීවත් වීම අරමුණු කරන් වැඩ කරලා විතරයි තියෙන්නේ.
ඇත්තේ ඒක හොඳ ක්‍රමයක් නෙවෙයි. මම මේ කියන එකක්වත් මාසෙන් කරන දේවල් නෙවෙයි. නමුත් අපි හිතන පැත්ත ඔබ කියන ඔය එහෙමනම් රාජ්‍ය සේවක කියන්නේ මේ වැඩ කරන සියලු දෙනා. සියලු දෙනා ඇත්ත වශයෙන්ම සියලු දෙනා. ඔව්. සියලු දෙනාම එතකොට ඒ කියන්නේ සියලු දෙනාම තමන් කරන කාර්යය අඩු කරගත්තම එතකොට අපි ආදායම් මාර්ග හොඳයි නේ. අපි නාස්ති කරන්නේ නැත්නම් අපිට ආදායම් තියෙනවා නම් තාක්ෂණික උතුරට ගියාට පස්සේ ආදායම් වැඩි කරගන්න පුළුවන් නම් එතකොට වෙන්නේ අපි ක්‍රමානුකූලව වැඩ කරන ජනතාවගේ නිදහස වැඩි කරගන්න එක තමයි කරගන්න ඕනේ. එතකොට ඒකෙන් සමාජයට ලැබෙන ප්‍රතිලාභ ගොඩයි. ඔව්. අපි හිතන්නේ ප්‍රතිලාභ ගොඩක් එනවා. අපි ලෙඩ්ඩු අඩු වෙනවා. ඊට පස්සේ අපරාධකාරය අඩු වෙනවා. සමාජයක් සතුටු වෙනනම් අපරාධකාරුන් නැහැනේ. ලෙඩ්ඩුත් අඩු වෙනවානේ. එතකොට ලෙඩ්ඩු අඩු වුණාම බෙහෙත් වලට යන වේදම අඩු වෙනවා. අපරාධකාරුන් නම් ඒවට යන අපි කරන ආස්ති අඩු වෙනවා. එහෙම වුණාම රටකට ප්‍රතිලාභත් එන්න පටන් ගන්නවා. ඉතින් එහෙම එකට යන්න ඕන අපි ටිකට යන්න අපි පටන් ගන්නවා කොහේ හිටනකින්. ඒ පටන් ගැනීම තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන ඉස්සරහට මේ ප්‍රතිපත්තිත් එක්ක. දැන් ඊළඟ කාරණය ණය ගෙවන්න. දැන් රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම ගැන දැන් අපිට ඩොලර් බිලියන 100ක්ම වූ ණය ප්‍රමාණයක් තියෙනවා. එතකොට එතන දේශීය ණය තියෙනවා ඩොලර් මිලියන 57කට වැඩි ප්‍රමාණයක්. විදේශීය ණය තියෙනවා ඩොලර් බිලියන 37කට වැඩි ප්‍රමාණයක්. එතකොට තව සහතික කරපු ණය තියෙනවා ඩොලර් බිලියන 6ක විතර ප්‍රමාණයක්. මේ විශාල ණය ප්‍රමාණය ගෙවන්න දැන් මම හිතන්නේ යම් සාහන කාලයකුත් තියෙනවා. 2028න් පස්සේ ගෙවන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබා ගත්ත ණය මේනකොටත් ගෙවන්න වෙලා තියෙනවා. හැමිල්ටන් බැංකුව කියලා තියෙනවා. උන්ගේ ගත්තු එක ගෙවන්න කියලා ඒක නියමිත කාලයට ගෙවල නැහැ කියලා. දැන් මේ සහන පිළිබඳව හිතනවා වගේම මේ පැත්තෙත් ලොකු ඉලක්කයක් තියෙනවා. හැබැයි මේකෙන් එකපාරට ජනතාවට නෙමෙයි ආමන්ත්‍රණය කරන්න වෙන්නේ, රටේ පොදු පද්ධතියට. ඕක ජනතාවට පේන්නේ සානේ පැත්ත සහ සානේ ලැබීම හොන ලැබීම ජනතාවට පේනවා. මේක ලොකු වැඩක්. අනෙක් පැත්තෙන් මම හිතන්නේ මේක අපි ජනතාවත් එක්ක මුණ දෙන්න ඕන එකක්. ණයක් කරන් තියෙනවා. අපි දැන් එකට අපිට කොච්චර දොස් කිව්වත් වැඩක් නැහැ. දැන් ඒක අරගෙන අපි ගෙවන්න වෙනවා. එතකොට අපි දැනට ජාතන මුල් අරමුත් දැන් සාකච්ඡා කැපෙන ප්‍රමාණයක් තියෙනවා. පොඩි ප්‍රමාණයක් කැපෙනවා. කල් දාලා තියෙනවා. නමුත් අපි දැන් ආයෙ උත්සාහ කරමින් යනවා අපි ඔය කට් එක තව වැඩි කරගන්න. තවටිය වැඩි කරගන්න මම හිතන්නේ ඒක පුළුවන් කියලා අපිට හිතෙනවා. එතකොට අපි රටවල් එක්ක ද්විපාර්ශ්වීය සාකච්ඡා කරනවා. අපි හිතන්නේ මොකද ඔය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේකට මෙදිහත් වුණාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අර පැරිස් ක්ලබ් කියන එක ඇතුලේ නෙවෙයි අපේ ණය තියෙන්නේ. අපේ ණයවල වැඩි පංගුව තියෙන්නේ චීනෙත් එක්කෙන්, ඉන්දියාවත් එක්කෙන්. චීනේ පැරිස් ක්ලබ් එකට අයිති නැහැ. ඉන්දියාවේ එක නියෝ කියන්නේ සමාජිකයෙක් නෙවෙයි නිරීක්ෂකයෙක්. ඉතින් අතන අපි රටවල් එක්කත් කතා කරලා තව බලන්න ඕන. තව ඒගොල්ලන්ගෙන් පුළුවන් ද අපිට කල් දා ගැනීම සහ කපා ගැනීම කරගන්න කියලා. වෙන උත්තරක් නැහැ එතකත්තු. එහෙම කරලා ඊට පස්සේ ණය ගන්න පටන් ගන්න ඕන. අපි හිතන මෙන්න මෙහෙම. කියන්නේ අපි ආර්ථිකයේ තැනකට ගෑනලා ණය ගෙවන්න පටන් ගන්නකොටම ලෝකයේ තුල අපි සම්බන්ධයෙන් තියෙන චිත්‍ර වෙනස් වෙනවනේ. එතකොට අපි එකේ රේටින් වෙනස් වෙනවා. එතකොට අපේ රුපියල ශක්තිමත් වෙනවා. අපේ ලංකා බැංකුවේ LC වල පිළිගැනීම එන්න පටන් ගන්නවා. එතකොට වෙන දේ තමයි අපිට අලුතෙන් ණය ගන්නත් ඕන පුළුවන් වෙනවා. නාස්ති කරන්න නෙවෙයි ව්‍යාපාර පටන් ගන්න. මොකද ලෝකේ හැම රටක්ම ණය ගන්නවා. ණය ගන්න එක ප්‍රශ්නේ නෙවෙයි. ඔව්. ප්‍රශ්නේ ණය අරන් මොකද කරේ කියන එක. දැන් මම හිතන්නේ ණය කියන්නේ හතුරෙක් නෙවෙයි. හතුරෙක් නෙවෙයි. පාවිච්චි කරන එක තමයි. පාවිච්චි කරන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපි ඒ ව්‍යාපෘති සඳහන් අරගෙන ඒකෙන් ව්‍යාපෘති වැඩි කර ගන්න ඕන. එතකොට අපිට ණයත් ගෙවාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ අවුරුදු අඩු ගානේ මේ ණය අරුබුදී අපි දැන් අවුරුදු 15-20 කාලෙක නෙමෙයි වැඩි වෙලා තියෙන්නේ. ඉතින් සයිචරන් කාලයක් ගත්ත අර්බුදයක් අපිට මාසෙන් දෙකෙන් තුනකින් විසඳන්න බෑ. නමුත් අපි දන්නවා විසඳන පැත්තට අරන් යන්න පුළුවන් අපිට. ඒ නිසා අපි ක්‍රමානුකූලව ණය කල් දාලා ආර්ථිකය ගොඩ අරගෙන ඊට පස්සේ අපේ තියෙන මූල්‍ය තත්ත්වය ස්ථාවර කරලා ඒකත් එක්කම අර ලෝකයේ අපිට පිච් ආයතන වගේ වෙන දෙන රේටින් උඩට අරගෙන එතකොට ඒකත් එක්ක අපිත් එක ගනුදුකන් රටවල් ගනුදුකන් ලෑස්ති වෙනවනේ. ඒ වගේ ද්විපාර්ශ්වීය උදව් අරගෙන මේ ඔක්කොම එකතු කරගත්තට පස්සේ අපි හිතනවා අපිට අවුරුදු කීපයක් යනකොට ණය අර්බුදයට මුණ දෙන්න පුළුවන්කම තියෙනවා කියලා. කොයි වෙලාවෙත් ණය ප්‍රමාණයක් තියෙවි. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඇමරිකාවෙත් ණය තියෙනවා. මොකද චීනෙත් ණය තියෙනවා. කවුරුත් ණය ගන්නවනේ. නමුත් ප්‍රශ්නේ වෙන්නේ අර ණය අරගෙන ණය හිර වෙලා ණය ගෙවගන්න බැරි බංකුලොත් කමකට આવොත්නේ. ඒ දෙතෙන්ට එන්නේ නැතුව ගියාම
මේක අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඔව්. දැන් දැන් එතකොට ණය ගෙවන්නත් ආදායම් වැඩි කරගන්න ඕන. ආදායම් වැඩි කරගන්න ප්‍රධාන ඉලක්කයක් වෙලා තියෙනවා ඔබතුමාලා සංචාරක ව්‍යාපාරය. හැබැයි සමහර වෙලාවට තියෙන්නේ සංචාරකයෝ ලංකාවේ ආවට ඔවුන්ගේ සැලසුම හදාගන්න බෑ. ඔවුන්ට කරන්න දෙයක් නෑ. අපි හිතමු මාතලේට ගියොත් දවසක් මාතලේ කරන්න දෙයක් නැති වෙයි. ඔවුන්ට ක්‍රියාකාරකම් නෑ. නිකන් උදාහරණයක් ගත්තොත්. එතකොට දැන් ඔය ලෝකේ සමහර රටවල් වගේ තීම් පාක්ස් නෑ. එතකොට ඔවුන්ට සැලැස්මක් ෂෙඩියුල් එකක් හදාගන්න විදියක් නැති ප්‍රශ්න තියෙනවානේ. සංචාරකයා ආවට ඔහු ඇවිල්ලා මොනවද කරන්නේ? කොහෙද Tamanගේ දවස සැලසුම් කරගන්නේ? එතන ඔවුන්ට වියදම් කරන්න ඔවුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් මොනවද තියෙන්නේ? එහෙම ප්‍රශ්නයක් අපි බලනවට වඩා ලොකුවට සංචාරක කර්මාන්තයේ තිබුණා තියෙනවා. එතකොට අපි ඔය ජනාධිපතිවරුන්ටත් කලින් අනුසෝදර මැදිහත් වෙලා සංචාර ක්ෂේත්‍රයෙන් ඔක්කොම එකතු කරලා අපි පොඩි සාකච්ඡාවක් තියලා අපේ සංචාරක ව්‍යාපාර සම්බන්ධ අපේ සැලැස්ම ඉදිරිපත් කරා. එතෙන්ට ආපු බොහෝ දෙනෙක් කිව්වා ඒගොල්ලෝ දැකපු හොඳම සැලැස්ම එක කියලා. ඒ කියන්නේ මේකට අපි පුද්ගලික අංශේ රාජ්‍ය අංශේ මේ ඔක්කොම සංස්කෘතික අමාත්‍යාංශේ මේ ඔක්කොම එකතු කරගත්තු සැලැස්මක් ඇදුවේ නැත්තම් අරයා හුදකලා වෙනවනේ. දැන් දෙකෙන් අපිට ගැටලු ගන්නවා. දැන් මේ මෑතකදී ප්‍රශ්නයක් ආවා ප්‍රංශෙන් සංචාරෝගෙන ආයතනයක් තියෙනවා. ප්‍රංශ සංචාරෝග ලංකාවට එනවා. එයා ගෙන්නන්නේ සීමා කරලා. හේතුව ඇයි? ප්‍රංශ භාෂාවෙන් ගයිඩ් කරන අය අඩුයි. දැන් සංචාරකින්ට ගයිඩ් කෙනෙක් ඕනනේ. මග පෙන්නන්න එක්ක ඕනනේ. භාෂා තියෙන. එතකොට ඒක නැහැ. එතකොට එහෙනම් අපිට ඉක්මනින්ම සිද්ධ වෙනවා භාෂා පුහුණු මධ්‍යස්ථාන සංචාර මේ එකෙන් හදලා. එතකොට භාෂා කීපයක් උගන්නන රැකී අවස්ථාවක්. භාෂා විතරක් නෙවෙයි භාෂාව සහ රටේ සංස්කෘතිය ඉතිහාසය මේ තැන් පිළිබඳව. එතකොට ගොඩක් ගෙන්න ගන්න පුළුවන්. ඊළඟට ඒ තමයි අර සංචාරකයෙක් කවට පස්සේ ඔහුට සැලැස්මක් හදන කොහොමද සද්දකයි සද්දයකට සැලැස්මක් හදන එක සහ ඒ කාලේ වේදම් කරවගන්න එක. වේදම් කරවගන්න එපා නැත්නම් ගොඩක් නෑ අපිට. තවත් එකක් තියෙනවා හොයලා බලුවම. ඒ තමයි සංචාරක ව්‍යාපාරයේ හරහා අපි උපයන ඩොලර් වලින් 100ට මම හිතන්නේ 60ක විතර ප්‍රමාණයක් ආපහු යනවලු. අපි කව ඉතුරු වෙන පොඩ්ඩයි. අපි නිකන් ගණන් හදලා බලනකොට අපිට මෙච්ච සංචාරක ආවා කියලා. ආ ඉතුරු කරන් තියෙන පොඩ්ඩයි. ඒකට හේතුව තමයි සමහර අපේ ආකල්ප සහ මේ සමාගම් වල ප්‍රශ්න. ඒකට සංචාරක ගෙන්වන සමාගම් විදේශික නම් ආයේ එහෙට යනවා. අනිත් එක අපි මෑත කාලේ ඒක පොඩි නැඹුරුවක් විදියට දැකලා තිබුණා. විදේශිකයෝ වැඩිපුර වෙන රටවල් වල අය ලංකාවට ඇවිල්ලා ලංකාවේ ඔවුන්ම සමාගම් කරලා ඒ ලාභය ඔවුන්ම ලබා ගත්තා. ලෝම් ලබා ගත්තා. ඔව්. ඔවුන් මේ ගෙවල් හදාගෙන තියෙනවා. ඔව්. එහෙම තියෙනවා. ඉඩම් අරගෙන තියෙනවා. ඊට අමතරව තව එකක් තියෙනවා. අපේ අර මොකද අපේ අරමුණ. අපි සංචාර ව්‍යාපාරය ගෙන්න ගන්න ඕන වර්ග කීපයක් එනවා. එකක් තමයි බිස්නස් කරන කට්ටියක් එනවා. ඒගොල්ලෝ ඉන්නේ බිස්නස් වලටම. තව පිරිසක් එනවා සෝභා සෞන්දර්ය අරමුණ. තව පිරිසක් එනවා ওই අධ්‍යන කටයුතු වලට. ඔහොම එක එක වෙනස් තැන් තියෙනවා. ඊපස් තව පිරිසක් එනවා අපේ රටේ තියෙන සංස්කෘතික කෝමයන්. තව පිරිසක් එනවා බෙහෙත් ගන්න. වෙද කම ආයුර්වේද වගේ. එතකොට දැන් තියෙන ප්‍රශ්න අපි සාමාන්‍ය හෝටල් වල ගත්තොත් හෝටල් වල සංචාරකින්ට දෙන ආහාර වට්ටෝරුද හිතුවොත් එම සංචාරකයා තමන්ගේ රටේදී කන ආහාර වට්ටෝරුම වගේ තමයි තියෙන්නේ. දැන් ඒගොල්ලෝ වෙනසක් නැහැ. ඉතින් එංගලන්තේ හරි ප්‍රංශේ හරි ඉන්න කෙනා එහෙදිත් වයින් බොනවා, එහෙදිත් ඇපල් කනවා, මිදි කනවා, චීස් කනවා, බටර් කනවා. එතකොට මෙහෙට ආවට පස්සෙත් ඒකම නම් ඔහුට තියෙන්නේ. එතකොට ඒ කියන්නේ අපි ඔහුට අමුත්තක් වෙලත් නෑ. අපි අර හම්බ කරන එක ආපහු හෙට යවලා. එතකොට අපි මේ උපරිම උත්සාහ කරන කම තියෙන දේශීය ආහාරවලට, දේශීය වෙදකම් වලට ඒවට හුරු කරගන්න උන උත්සාහ කරොත් වැඩිපුර එක එක අවස්ථා දාලා එතකොට අපිට ඉතුරු කරන්න පුළුවන් මුදල් ප්‍රමාණයත් අධික කරගන්න පුළුවන්. ඒව අමාරු දේවල් නෙවෙයි. සමහර හෝටල් වල කරනවත් ඒවා. ඉතින් ඒ විදිහට බැලුවොත් අපිට මම හිතන්නේ මේක ඉක්මම් එක තමයි අපි දැන් සංචාර ව්‍යාපාරය ඉක්මනින් ගොඩ ගන්න පුළුවන් කියලා. අනිත් එක ඔබතුමාලගේ ලොකු ඉලක්කයක් ඇති කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් දැන් ඒවයි මොනවද අපි ප්‍රශ්න හඳුනගන්නේ කියලා. සමහර වෙලාවට පොහොර නැති ප්‍රශ්නය හඳුනගනී, සමහර වෙලාවට වතුර නැති ප්‍රශ්නය හඳුනගනී, බිම සම්බන්ධයෙන් ප්‍රශ්න හඳුනගනී. දැන් අපි දැක්ක පෞගේ කාලේ පොල්ලස් වැන්නෙන් 140ක් දුකද රිලව් කාලේ රිලව් හානි කරලා තියෙනවා. එතකොට අපි ඒක පොහොරද ප්‍රශ්නේ බිමේද ප්‍රශ්නේ කියලා හිතේ තියෙන දැද්දි ප්‍රශ්නේ රිලව් කාපු එක නම් අපි ඒකට උත්තරේ හොයාගත්තේ නැත්තොත් නැති වුණොත් අපිට කවදාවත් විසඳුම ලැබෙන්නේ නැහැ. එවැනි පැති තියෙනව නේද? ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේක මුළුමනින්ම විනාශ වෙලා තියෙනවා. අරාජික වෙලා තියෙනවා. මේ ළඟදී මම ගියා LPTA චන්ද කාලේ ගියාම එතන මට ව්‍යාපාරික සහෝදරෙක් මුණ ගැහුණා.
අපට උදව් කරා හෝ ඔහු කිව්ව ප්‍රශ්නෙත් තමයි දැන් ඒ පැත්තේ සමහරවයේ තේ දළුවල ප්‍රශ්න තියෙන්නේ පොහොර වැඩි වෙලා පස්සේ සංයුතිය වෙනස් වෙලා pH එක වෙනස් වෙලා දෙක ඒක චෙක් කරගන්න තැනකුත් නැහැ හරියට දැන් අපේ ජනයා පොර ගහන්නේ පස පරීක්ෂා කළා පස්සේ pH එකේ මැනලා ඒකට අනුව නෙවෙයි ඒගොල්ලෝ හිතන වැඩිපුර පොර දැම්මම වැඩිපුර දළු වෙනවා කියලා වැඩිපුර අස්වනු වෙනවා කියලා නමුත් ඒක එහෙම නෙවෙයි එතකොට ඒ අය දැනුවත් කරන ක්‍රමවේදයක් නැහැ එතකොට සමහරට අපි ගත්තොත් සමහර ගොවි මහත්තුරු ගිහිල්ලා මොකක් හරි භෝගයකට රෝගයක් හැදුනොත් එහෙම ගිහිල්ලා අහන්නේ බෙහෙත් මොකද කෘමිනාශක වලනාශක වුණ කඩෙන් තමයි අහන්නේ මගේ ගොවිම ගහ වෙලා තියෙන මොකද්ද මේකට හොඳ බෙහෙත කියලා එහෙමනේ එතකොට ඒ නිසා දැන් අපි ගත්තොත් කෘෂි ආයේ ප්‍රශ්නයක් තියෙනව නේද ඒ කියන්නේ එතන ඉන්නවනේ කුපනිස කෙනෙක් ඉන්නවා ඔව් ඒ කියන්නේ ප්‍රශ්නේ සේවකයා දුරස් වෙලා තියෙනවා මේ ඒගොල්ලෝ මේ වැඩෙත් එක දුරින් ඉන්නේ ගොවියගෙන් දුරස් ගොවියා ඒගොල්ලන්ගෙන් දුරස් ඒ නිසා දැන් මේ 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 ආයතන ගොවියත් එක්ක සම්බන්ධ කරනවා. ගොවියට වගාසලස්මක් පවා දෙන්න ඕන අපි. දැන් ගොවියා දන්නේ නැහනේ මෙහෙන ගොවිය දන්නේ නැහනේ තව දිහාක වවන්නේ මොකද්ද කියලා නේ. ඒ වගාසලස්මක් හදන්න ඕන. අපි අවුරුද්දකට අපිට එක එක වර්ග මෙච්චර තමයි වවන්න ඕනේ අපි. මෙච්චර අපිට අස්වැන්න ගන්න ඕනකම තියෙන්නේ. අදියත් අස්වැන්න විනාශයක් වෙනවා. මදි වුණොත් මිල වැඩි වෙනවා. ඒ නිසා කෘෂි ක්‍රමෝගේ මොකද්ද? අතුරු භෝගේ මොකද්ද? පසට ගැලපෙන පොහොර වර්ගයේ මොකද්ද? හැදෙන කෘමින අපි දෙන කෘමිනාශකේ මොකද්ද? ඒ ඔක්කොම ඊට පස්සේ එක ගහන්නේ කොහොමද? ඔබ දැකලා තියෙනවද මම හිතන්නේ අපි කෘමිනාශක ගහනවා අපේ ගොවි ජනතාව මුණ වහලත් නැහැ, මේස් දාලත් නැහැ, මොකක්වත් නැහැ. ඔක්කොම මේ පපුවට පෙනහැලි වලට බෙහෙත් කරන්න අපව උන වෙනෝනේ. ඉතින් ඒ නිසා මේ ගොවියා දැනුවත් කරලා නූතන යුගයට ගොවියා සැලසුම් කරලා කෘෂි දෙපාර්තමේන්තුවෙන් දෙන නිලධාරී මේ ක්ෂේත්‍රීය නිලධාරීන් ටික හරියටම දැනුවත් කරලා ඒගොල්ලෝ ගොවිය ගාවට ගිහිල්ලා ඉතින් මේ ආකල්පවල වෙනසක් කරන්න වෙන ගොඩක්. ඇතකටත් දැන් අපි හොඳටම දන්නවා පෝර නාස්ති වෙනවා කියලා. අධික පෝර භාවිතයක් තියෙනවා. අධික කෘමිනාශ භාවිතයක් තියෙනවා. ඉතින් ඒක තියෙන ගොවිය කරදක් නෙවෙයි. එයා දන්නේ නැහැ නේ. ඒ බාන්නේ තාක්ෂණයට යොමු වීම වැඩිම ඇන්ටිබයොටික් ප්‍රමාණයක් බොනෝ වැඩිම පෝර ප්‍රමාණයක් ගහනවා වැඩිම රසායනික පාවිච්චි කරනවා ඒක ඒ ඇති බැලුවට පස්සේ මේ පුදුම රටක් මේක ඉතින් ඇත්තගත්තුත් ඇන්ටිබයොටික් එකක් බොන්න ඕන ගම තියෙන්නේ වෙන කිසිවකට ආන්සර් කරන්නේ නැත්තන්නේ ඒක තමයි නමුත් අපි පටන් ගන්න ඇන්ටිබයොටික් වලින්නේ ඉතින් ඒක ගත්තමත් අපි බොන ක්‍රමයක් ගත්තොත් එහෙම දවස් 3කට දුන්නාට පස්සේ දවස් 2 බිවම ඇතනම් අපි ඊතුරු දවස් බොන්නේ නැතුව විස කර දානවා ඊතුරු ටික නේ එතකොට ආයි ශරීරයේ ඒකට ප්‍රතිජාග ප්‍රතික්‍රියා දක්වන වෙන විදිහකට ඉතින් මෙතන තියෙනවා සාමාන්‍ය දැනුමේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා සමාජය දැනුවත් කරන අපි හිතනවා අපිට ওই ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ජනමාධ්‍යවල විනෝදෙත් උනන විනෝද නැතුව බෑන මිනිසුන්ට විනෝදේ වගේම අර මහජනතාව දැනුවත් කිරීම සඳහා වෙච්ච මේ මේ වැඩසටහන් හදන එක. ඊට පස්සේ අපිට ඔය අවිධිමත් අධ්‍යාපන කියලා එකක් තියෙනවනේ. ඒ වගේ වැඩසටහන පටන් අරගෙන ඒ ජනතාව දැනුවත් කරන මම හිතන්නේ අපි අපේ රටේ හැමෝම වෛද්‍ය විද්‍යාවේ මූලික දැනුමක් ලබන්නේ හොඳ නැද්ද හොඳයිනේ. හදවත් රෝගය කියන්නේ මොකද්ද? හැදෙන්නේ ඇයි? දියවැඩියා කියන්නේ මොකද්ද? හැදෙන්නේ ඇයි? ඒකට බෙහෙත් බොන්නේ කොහොමද? ඒ වගේ දැනුමක් තිබ්බම පොඩි කාලේ ඉඳලම කෙනෙකුට රෝගවලින් වළකින ලේසි. රෝගයක් හැදුනොත් බෙහෙත් ගන්න ලේසි. දැන් අපි සෞඛ්‍යකේ අපි යෝජනා කරලා තියෙනවා අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රජා සෞඛ්‍ය සේවය ශක්තිමත් කරන්න ඕන කියලා. ඒ කියන්නේ මිනිස්සු මුලින්ම හම්බෙන්න ඕනකම තියෙන ප්‍රජා සෞඛ්‍යයේ ඉන්න වෛද්‍යවරයාව. එතකොට එයා තමයි හැමතිස්සෙම මේගොල්ලොත් එක්ක සංවාදයක් කරගෙන මේ ඒගොල්ලන් ලෙඩක් බලමින් පොඩි ෆයිල් එකක් නඩත්තු කරමින් ගිහිල්ලා ලොකු ලෙඩක් ආවොත් එයා තමයි යොමු කරන්න ඕනකම තියෙන්නේ. ඔයා මේ ලෙඩේට අහවල් රෝහලේ අහවල් වෛද්‍යවර මුණ ගැහෙන්නේ කියලා. එතකොට හරි ලේසි. දැන් එහෙම නෙවෙයිනේ. දැන් ලෙඩා තීන්දු කරනවා මං කවද මුණ ගැහෙන්නේ කියලා. අපි හිතනවා ඉන්න ලොකුම කෙනා මුණ ගැහුවොත් තමයි හොඳ කියලා. හැබැයි අපේ ලෙඩේ තරම් ලොකු එකක් නොවෙන්න පුළුවන්. එතකොට අර ඒකේ මිනදේ තමයි ඒ වගේ ලෙඩ තියෙන අයටත් ප්‍රශ්නයක් වෙන මොකද එතන පොලියම් පිරලා. දැන් බරපතල ලෙඩ තියෙන කෙනාට සිද්ධ වෙනන්නේ පොලියම්ටලා ඉන්න හැමෝම එතනට යන සනේ ඔය වගේ මේ මොකද්ද මේකේ තියෙන්නේ මේක ඇත්තගත්තුත් අරාජිකත්වයක් අපිලෙවලක් තියෙනවා. කිසි පාලනයක් නෝ එක දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා මේක හරියට පිළිවෙල කරගත්තම හැම පැත්තෙම හැමෝටම වාසදායකයි. මොකද කාලය ඉතුරු වෙනවා, මුදල් ඉතුරු වෙනවා. වෛද්‍යවරුන්ගේ පීඩාව අඩු කරන්න පුළුවන් අපිට හැම තැනකම. ඒ පිළිවෙල තින් හදා ගන්න ඕන එකට පොඩි කාලයක් ඇයි අපිට. ඔව්. හොඳයි අපි ටිල්වින් සිල්වා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්තුමත් එක්ක අන්ලිමිටඩ් සංවාදයේ ඉන්නේ. යලිත් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. නැවත ඉතා ඉක්මනින් හමු වෙමු. Net FM Unlimited.
හොඳැපෙනවතත් නෙත් FM Unlimited සමග ටිල්වින් සිල්වා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්තුමත් එක්ක අපි Unlimited සංවාදයේ යෙදිලා ඉන්නේ. සඳුදා කැබිනට් මණ්ඩලය පත් කරා 21 දිනකට සීමා වුණා. හැබැයි ජනාධිපතිතුමත් එක්ක ගණන් හදලා බැලුවම 22යි. මේක අසීමිත කැබිනට් මණ්ඩලයක් නොවන බව ඔබ කිව්වා. 25කට ඒ සීමා වේවි කියලා 25ටත් අඩු සීමාවේ තියාගන්න ඔබ කටයුතු කරලා තිබුණා. ඒ ඉතිරි බලාපොරොත්තු වන ප්‍රමාණය ඉදිරියේ පුරවන අදහසින්ද දැන් සැලසුම් මුදල් ආරක්ෂක ඒ සියලු වක්කීම් ජනාධිපතිතුමා යටතේ තියෙන්නේ ඒවා දිගට මෙහෙම තියෙනවද ඉදිරියේ තව ඇමතිවරුපත් වෙන්න පුළුවන්ද ඉදිරියේ අලුතෙන් ඇමතිවරුපත් කරන දැනට අද බලාපොරොත්තුවක් නැහැ දැන් තියෙන්නේ අපිට අමාත්‍යාංශ 24යි ඇමතිවරු 21යි ජනාධිපතිතුමා ජනාධිපතිත් එක්ක 22යි එහෙම තියෙන්නේ මොකද අමුණු සෞදරය ගාව අමාත්‍යාංශ කීපයක් තියෙනවා අනිවාර්යයක් මේ ආරක්ෂක අමාත්‍යාංශේ ඒ වගේම අපි හිතනවා වැඩි බරක් දාලා වැඩි බලයක් යොදන්න ඕන එක තමයි මුදල් සහ ක්‍රම සම්පාදනයකටත් ඕනවා සහ ඩිජිටල් එකටත් ඕනවා. ඒ ටික තමයි එතන තියෙන්නේ. ඒක අපි වෙනම අමාත්‍යාංශයක් කරේම ඩිජිටල් එක මොකද ඒකට විශේෂ මැදිහත්වීමක් කළ යුතු නිසා. ඉතින් ඒකට අර ඉතාම දක්ෂ කෙනෙකුත් එවෙල්ල ඉන්නවා අපට උදව් කරන්න. ආචාර්ය හාන්ස්. එතකොට ඒ නිසා ඉතින් ඒ නිසා කොහොමත් අපි 25 පන්නන්නේ මේ ඉතුරු එකත් අපිට කඩමුඩියේ මේ පුරවන්න ඕනේ හිස් තැන් තිබුණාට ප්‍රශ්නයක් නැහැනේ ඇත්තකට අපේ අදහස තියෙන්නේ නම් මේ 25ට යන නෙවෙයි අපි ක්‍රමානුකූලව මේක රටට අහුරු වෙද්දී රට තව මේකට හුරු වෙනකොට හුරු වෙනකොට තව එක එක අඩු කරලා මේක තව අඩු කරගන්න මොකද විශාල ඇමති මණ්ඩල මොකටද රටකට නේද අඩු කරගන්න තියෙන්නේ නියෝජ්‍ය ඇමතිතුරුපත් කරද්දී නම් අපි හිතනවා අපිට 25ට යහට යන්න වෙනවා මොකද ඔය සමහර ලොකු අමාත්‍යාංශයක් අරගෙන යන්න අමාරුයි තනි නියෝජ්‍ය ඇමතිවරයෙකුට සහ ඇමතිවරයාට එහුණොත් ඒව අර කිට්ටුවෙන් ඉඳලා හොයලා බලන ඕන තැන් ටිකක් තියෙනවනේ ආරම්භයේදී මං කියන්නේ නමුත් අපිට අවුරුද්ද දෙකක් කියද්දිකට මේක තවඩු කරත හැකි නමුත් පටන් ගන්නකොට හැමතැනම අවුල් නිසා එතකොට ඒවට කිට්ටුවෙන් ඉඳලා හොයන බලන කීප දෙනෙක් ඕන වෙනවා සෝ අපි හිතන් ඉන්නේ මට තම ගාන කියන්න බැහැ හරියටම නමුත් 25කට මදක් වැඩි වෙච්ච නියෝජ්‍ය ඇමති සංඛ්‍යාවක්පත් වේවි එතකොට දැන් එක පැත්තකින් මොකක් හරි සඳුදා ඇමති මණ්ඩලයේ පත් වුණාට පස්සේ ආපු දෙයක්ද අපි මෙහෙම විමසුවොත් දැන් සමහර ජනතා විමුක්ති පෙරමුණත් එක්ක දීර්ඝ කාලීනව වැඩ කරපු විශාල මනාප ප්‍රමාණයන් ඩිස්ත්‍රික්කවල ලබාගත්තු සමහරු අමාත්‍ය මණ්ඩලෙ ඉඳී කියලා විශ්වාස කරපු අයට ඇමති දුර ලැබුණේ ඒ නිසා එවැනි පදනමක් මත සමහරු බලාපොරොත්තු වෙනුත් ඉන්නේ නැති ඒ පදනමක් මත නියෝජ්‍ය ඇමති ප්‍රමාණය වැඩි වෙනවද නෑ අපි කලිනුත් මම හිතන්නේ සමහර අපේ සංවාදවලදී අපි කිව්වා අපේ උපරිම 25 තියෙන්නේ නමුත් නියෝජ්‍ය ඇමතිතුරු සකස් කරගෙන ඉද්දී සමහරට ඒක ෂූටි එකකින් දෙකකින් වෙනස් වෙන එකට වෙයි කියලා අපි එහෙම නිකන් අර අමාත්‍යකමක් ඉල්ලගෙන නියෝජ්‍ය ඇමතිකමක් ඉල්ලගෙන එහෙම හිතන අය නැහැ. එහෙම ප්‍රශ්නයක් නෑ අපිට. නමුත් අපි හිතුවා මේක මෙන්න මෙහෙම මේ ආයතන ගොඩ ගැනීමේදී ඔබ දන්න ඕන තැනක් එහෙමනේ ගොඩ ගන්නකොට වැටලා තිනක ගොඩ ගන්නකොට ඒවට අර වැඩිපුරම අවධානය යොමු කරන්න පුළුවන් වුණොත් තමයි ලේසි එකත් එක්ක ඉඳලා ගොඩ ගන්න. ඒ නිසා හැම එකකටම නේද අමාත්‍යංශ මම උදාහරණයක් ගත්තොත් දැන් කෘෂිකර්ම අමාත්‍යංශ කියන්නේ කලින් ඇමතිතුරුම පහද්දවද කොට හිටියා කෘෂිකර්ම ඉඩම් වාරි මාර්ග පශු සම්පත් මහවිලියත්යි දෙනවා දෙවෙන්තයි දෙන්නෙකුට බලන්න බෑ එතකොට අපිට සමහර නියෝජ්‍ය ඇමතිතුරු දෙන්නෙක් වගේ ඕන වෙයි ඉතින් ඒක අර අවශ්‍යතාවය සඳහා මිසක් ඒ කියන්නේ අමාත්‍යංශ අවශ්‍යතාවය සඳහා මිසක් පුද්ගලික අවස්ථා නිසා එතන අපි ඉන්නේ අනිත් පැත්තේනේ. ඉස්සර අමාත්‍යංශ හැදුවේ මිනිස්සුන්ට අමාත්‍යංශ හැදුවා. ඔව්. අද 60ක් විතර ඉන්නෝ දෙන්න නිසා කඩ දුන්නා. ඒකෝ තමයි අපිට ආවේ පොල් ඇමති කෙනෙක් හිටියා, කිතුල් ඇමති හිටියා, සීනි ඇමති හිටියා. අපි හැදුවේ එහෙම නෙවෙයි. අපි හැදුවේ රටට අමාත්‍යංශ හැදුවා. ඒ අමාත්‍යංශ අදාළයට බාර දුන්නා. ඕකේ අපි ඉන්නේ. ඔව්. දැන් සමහර වෙලාවට මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක්ම ඉන්නේ අලුත් මන්ත්‍රීවරු අනෙක් පක්ෂත් එක්ක බැලුවට පස්සේ හැබැයි බහුතරයක් ඔබතුමාලගේ පක්ෂයේ ඉන්නේ නවක මන්ත්‍රීවරු මේ කණ්ඩායම් පත් කරගෙන වර්තමානයේ මෙහෙම ගිහිල්ලා ඉදිරියේදී අවශ්‍යතාවයකදී මන්ත්‍රීවරුන් මාරු කරගන්න බලාපොරොත්තුවක් තියෙනවද එහෙම කතාවක් මම හිතන්නේ යම් තැන්වල දකින්න තිබුණා එහෙම බලාපොරොත්තුවක් තියෙනවද නැහැ එහෙම මාරු කරන්න බෑනේ අපිට මාරු කරන්න බෑ අපිට ඒ කියන්නේ මේ ඡන්ද ක්‍රමය අනුව ගත්තම මන්ත්‍රීවරු පත් වෙලා ඉන්නවා අපි දිස්ත්‍රික් පදනමින් අපි කිසියම් ජාතික ලැයිස්තුවෙන් ඒතොර අපි කිසියම් දිස්ත්‍රික්කයක මන්ත්‍රීවරයෙක්ව අයින් කරොත්ින්
පත් කරන්න බෑ. ඊට පස්සේ අපිට අර අරමාසනීපිකුත් නෑ නිකන් අර අර හැමෝම මන්ත්‍රීවරු වෙන්න ඕන නිසා අවුරුදු දෙකක් විතර ගිල්ල ඔය ආස් වෙන්නේ තව කෙනෙක් ගම එහෙම නෑ. එහෙම වුන්නේ නෑ නේද? ඔව් අන්න ඒක. ඒ කියන්නේ මේ අමාත්‍ය මණ්ඩලය දිගටම ක්‍රියාත්මක වෙනවද? දැන් අපි දැක්ක පෞගේ කාලේ කාලෙන් කාලට අමාත්‍ය මණ්ඩල සංශෝධන සිද්ධ වුණා. ඔව් මේ කියන්නේ අපිට මොකක් හරි දේශපාලනික අවස්ථාවක් මත වෙනසක් කරන්න සිද්ධ වුණොත් ternary නැත්නම් වෙනස් කරන්න ඕනේ නෑ. මේක මෙහෙම යනවා. මොකද ඒ වෙනස් කරන්න ගියාම වෙන්නේ කිසි කෙනෙකුට යමක් පිළිබඳව අධ්‍යයනය කරලා අවධානය දීලා තියාගන්න වෙන්නේ නෑ නේ. අවුරුද්දක් ඉන්න එක්කෙනෙක්. ඒතර ආයෙක ඉගෙනගෙන එල්ලා මේක හුරු වෙලා එනකොට ආව මරුණු තව එකකට. ඒතර ආයෙත් ගිලා ආයෙ මුල සිට ඉගෙන ගන්න ඕන. ඒක හොඳ ක්‍රමයක් නෙවෙයි. අමාත්‍යංශයට ගිය කෙනා ඒක අල්ලගෙන ඉගෙනගෙන ඒක හරියටම අධ්‍යයනය කරලා අල්ලගත්තට පස්සේ එයා කාලයක් ඉන්න ඕන ඒකේ. එයාගේ යටතේ නියෝජ්‍ය ඇමතිවරයෙක් දෙන්නෙක් හදා ගන්න ඕන. එහෙම නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි අර මේක නිකන් අර අර එකිනෙකා සතුරු කියන අවධාරණය කළා කියන්නේ ඒකිනෙකා සතුටු කරන්න තනතුරු හදන්න නැහැ. හැබැයි අර එක තැනකදී වැරදුනාද ඒක මම හිතන්නේ ප්‍රශ්න කරා ඔබතුමාලගේ ප්‍රතිපත්තියක් තිබුණා ජාතික ලැයිස්තුවෙන් පැරදුණු අය පාර්ලිමේන්තුවට ගේන්නේ නැහැ කියලා. නමුත් දෙදෙනෙක්ව ගබි ලැයිස්තුවට නම් කරන්න සිද්ධ වුණා. ඔව්. ඒක වැරදුනා නෙවෙයි. ඒ කියන්නේ දේශපාලනයේන සමහර අවශ්‍යතාවයන් නොසලකා යන්නේ කොහොඳ නැහැ කියලා අපි හිතන්නේ. අපේ පුද්ගලික ප්‍රශ්න නෙවෙයිනේ. එකක් උනේ මෙහෙම. අම්පාර දිස්ත්‍රික්කේ මන්ත්‍රීවරු හතරක් අපට ආවා. හතර දා මනාපෙන් ආවේ සිංහල. දැන් අම්පාරේ විශාල ප්‍රමාණයක් මුස්ලිම් ජනතාවක් ඉනවා. ඒ මුස්ලිම් ජනතාව ජීවත් වෙන ආසනත් අපි දිනුවා. විශාල මුස්ලිම් ජනතාවක් ජීවත් වෙන. නමුත් මුස්ලිම් මන්ත්‍රීවරයෙක් තීරපත් තුන්නේ නැහැ. එතකොට එතන අනිවාර්යයෙන්ම මං හිතන්නේ දේශපාලන ගැටලුවක් එනවා. එයා කල්පනා කරනවා ඒගොල්ලෝ මහන්සිලා වැඩ කරලා අතරනම් පත් තුනේ සිංහල නම් එතකොට මුස්ලිම් කෙනෙක් නැති වෙනවා. ඒතකොට මේ වගේ තැනකට අපි මුස්ලිම් මන්ත්‍රීවරයෙක් පත් කරන්නේ නැත්නම් ඒක හරි නෑ කියලා හිතන්නේ අපිට. ඒ නිසා අපි ජාති ලැස්තෙන් එතනට එක්කෙනෙක් පත් කරා. ඊළඟ ප්‍රශ්නයක් ආවා වන්නිවල. වන්නිවල අපිට මන්ත්‍රු දෙන්නෙක් පත් වුණා. දෙන්නම දෙමළ සහෝදරු දෙන්නෙක්. ඒක හොඳයි. ඊට අලුත් සහෝදරු දෙන්නෙක්. එතකොට එතන ඒගොල්ලොත් එක වැඩ කරන් යන්න එතන සිංහල ප්‍රදේශ ප්‍රමාණයකුත් තියෙනවා. එතනටත් අපි හිතුවා අත්දැකීම් තියෙන සහෝදරෙක් ඉන්න එක හොඳයි එතන. ඒතකොට තමයි අපි උපාලි සහෝදරයා පත් කරගෙන එයා තමයි දිස්ත්‍රික් සංවිධායකයා. එයා පත් කරගන්නවා. මේ දෙක විතරයි වෙන එකක්වත් අපි කරන්න ගියේ නැත්නම් තව ඉල්ලීම් අපර ගොඩක් තිබ්බා. අර නෑ මේ නෑ මේකක් දෙන්න කියලා අපි එහෙම දෙන්න ගියේ නෑ. ওই දෙක විතරයි අපි කරේ. ඉතින් වෙන කරන්න කිසි බලපොරොත්තුවක් නෑ. එකත් අර නොකර බැරි තරමේ ප්‍රශ්න දෙකක් තිබුණ ඉතින් ඒක ජනතාව තේරුම් ගන්න වෙයි කියලා. ඒකෙත් ඉතින් කවුරක්වත් ඒකේ සම්බන්ධයෙන් ගැටලුවක් මොකක්වත් ආවෙ නෑ අපිට. දැන් සමහරුන් නම් තනි ජාතික ලෙස මන්ත්‍රී ධුරේ පත් කරගන්න බරවත් ගැටුමක් තියෙනව නේද? අපිට එහෙම ආවෙ නෑ. අපි ඉතින් මෙහෙම තියෙන්නේ. අපි ප්‍රතිපත්තිවල ඉන්නවා. නමුත් මොකක් හරි සාධාරණ විශේෂ හේතුවක් ආවොතින් වෙනසක් කර ගැනීමත් කළ යුතුව තියෙනවනේ අපිටනේ. ඒ අනුව තමයි කරගත්තේ. දැන් මං හිතන්නේ රටක් විදියට බලද්දී ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ගැන බලද්දී ජාතික ජන බල වේගයට මේ පාර ලැබුණු ප්‍රතිඵලය විශේෂයි. එකම සලකුණකට රටේ බොහෝ තැන්වල ඡන්දය ලබා දුන්නා. මම හිතන්නේ ඒක ඉදිරියේදී ප්‍රවණතාවක් විදියට ඇති වෙන්න ඕන තත්ත්වයක්. එය අපිටත් මතු කරලා දක්වනවා. ඒක කුලය, ජාතිය, ආගම මත පදනම් වෙනව වෙනුවට අවශ්‍යතාවයේ මත පදනම් වෙලා තමන්ගේ නියෝජිතයින් පත් කරගෙන නීති සම්පාදනය කරන තැනට අනේක මතන හොඳ පූර්වාදර්ශයක්. ඒක කාලයක් තිස්සේ නොතිබුණු දෙයක්. ඒක මම හිතන්නේ විශේෂයෙන් මතු කරලම දක්වන්න ඕන කාරණයක්. දැන් අපි දැක්කා ඉන්දියාව මැදිහත් වුණා. 13 දෙන්න කිව්වා, 13 ක්‍රියාත්මක කරන්න කිව්වා, අපේ නායකයෝ ගිහිල්ලා 13+ දෙන්නම් කියලා කිව්වා. එහෙම තියෙන වෙලාවක ඒ මොකුත් නැතුව ජාතික ජන බල වේගයට ඒ උතුරේ නැගෙනහිර ජනතාව ඡන්දෙ දුන්නා. මේ ප්‍රතිඵලය ඇත්තට කොහොමද ඔබතුමාලා කියවගෙන තියෙන්නේ? මොකක්ද ඔවුන්ගේ අවශ්‍යතාවය? ඇත්තට මේ මුළු රටම එක වෙලාවකදී අපි කියන්නේ ෆෙඩප් වෙනවා කියලා. කියන්නේ මොකද්ද? හති වැටලා හිටියේ, එපා වෙලා හිටියේ. මේ පරණ එක දැන් ඇති කියලා. ඒ පරණ එක ඇදෙකුවේ මේ මෙහෙට විතරක් නෙවෙයි. නැගෙනටත් ඒකයි, උතුරටත් ඒකයි. කියන්නේ අපේ රටේ අර පරණ දේශපාලඥයා ඇත්ත ගත්තොත් එහෙම ක්‍රීඩා සූදුවක් නේ කරේ, සූදුවක් කරේ. ඒ කියන්නේ ජනවරම ගන්නවා, විකුණනවා. ජනවරම ගන්නවා, විකුණනවා. මිනිස්සුන්ට මුකුත් අදාළ නැහැ. ඒගොල්ලෝ කොළඹටලා ඉන්නවා. ඒ නිසා මුළු රටටම ඕන වෙනසක් කරගන්න. ඒ වෙනසේදී ජනතාව අපිව පිළිගත්තා. ජනාධිපතිවරණයේදී පොඩි සැකයක් තිබ්බනම් ජනාධිපතිවරණයෙන් පස්සේ ගිය මාස එකම වරෙන් ඒ සැකේ නැති වුණා. ඒ නිසා තමයි සම්පූර්ණ පෙරළ මේ පැත්තටම ආවේ.
ඉතින් ඔබ කිව්වාගේ මං හිතන්නේ අපි මුළු රටක් ලෙස ගත්තොත් සතුටු වෙන්න ඕන. මම නම් ඇත්ත ගත්තොත් මම මොකද මීට කලිනුත් දැනගද්දි කිව්වා මට තියෙන ලොකුම සතුට පුද්ගලික මට තියෙන ලොකුම සතුට 159 නෙවෙයි. උතුර අපට සංදීපයක. ඒක දෙක තුන දෙකේ කාරණා නෙවෙයි. නමුත් ඒක මා දෙවෙන්ත් එකක්. මම හිතන්නේ ඒක අපි උතුරේ ජනතාවට හිස නම ආචාර කරන්න ඕන ඒකත් තීරණයට. සහ අපි මේ විශ්වාසයේ පණ වගේ රකින්න ඕන. කඩන්න නැතුව. ඉතින් ඒක හරි වටින එකක් අපිට. ජනතාවගේ ඇත්තම දැන් තියෙන්නේ අර පැරණි දේශපාලන ප්‍රතික්ෂේප කළ මුළු රටක් ලෙස අපිට එකට ඉන්න ඕන කියන එක. ඉතින් හැබැයි අතර අපි දන්නවා උතුරේ ජනතාව නැගෙනහිර ජනතාව මුණපාන විශේෂ ප්‍රශ්න තියකුත් තියෙනවා අපිට නැති. අපි ඒක තේරුම් ගන්න ඉන්නේ. අපි ඒක ඉක්මනින්ම ඒකට විසඳුම් ලබා දෙන්න ඕන කම තියෙනවා. මම උදාහරණයක් ගත්තොත් භාෂා ප්‍රශ්නේ. කියන්නේ දැන් ව්‍යස්තාවේ තිබ්බට භාෂාව සමානයි කියලා ප්‍රැක්ටිස් එකේ නැහැනේ. තාමත් උතුරේ බොහෝ පොලිස් ස්ථානවල දෙමළෙන් පැමිණිලක් ලියා ගන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒතකොට ඒගොල්ලෝ හරි අසුරුරපත් වෙනවා. ඊළඟට සමහරට ගත්තොත් ඔය නම් ගහලා තියෙන තැන්වල නම් වැරදි. ඒ කියන්නේ දැන් අපි ගත්ත මොකද සරල මේ ට්‍රාන්ස්ලේට් කරාම සරල ලෙස වෙන වැරදි වෙනවනේ. ඉතින් වැරදි. ඒතකොට ඒක ඒගොල්ලන්ට පොඩ රිදෙනවා. ඒ කියන්නේ අපි ඒගොල්ලන්ගේ දෙමළෙන් නමක් ගන්න නමුත් මේ නම වැරදි. එතකොට අකුරු විතරයි නෑ නම වෙනස් වෙනවනේ. ඒ වගේ ඒවා. ඉතින් සමහර තැන් මටම කිව්වා අපේ ওই සමහර අය දැන් හිටපු ගමන් කොටුව කියන්නකෝ. කොටුවේ හිටපු ගමන්ම ටක් ගාලා නෝටිස් එකක් ගහනවා ගැන්ලා. අහවල් වෙලාවට යන තියෙන දුම්රිය පෑ දෙකක් ප්‍රමාදයි කියලා. එහෙම කියපුවා කියන්නකෝ. හැබැයි ඉතින් සිංහලෙන් විතරයි. දෙමළ කෙනෙක් කවුද ඒ කියවන්නේ කොහොමද? ඒ අසරණ වෙනවා. ඔන්න වගේ ඉතාම සරල තමයි. නමුත් ඒ සරල වුණාට ඒක කෙනෙකුට දැනෙනවා අපිට නැද්ද මේ රටේ ඒ අයිතිය කියලා නේ. ඒ නිසා අපි හිතන්නේ භාෂා ප්‍රශ්න පිළිබඳව අපි ලොකු අවධානයක් යොමු කරන්න ඕන. අපි අතින් වෙච්චත් අඩුපාඩුකුත් තියෙනවා මං කියන්නේ නිකන්. අපිත් ගත්තම අපිට හැමදෙස්සෙම ඒක මතකට එන්නේ නැතුනම අපිත් ගත්ත අපි සමාජ අපි කරන වැඩවලදී දෙමළ භාෂාව අමතකලා කරපු අවස්ථාත් අපිට තිබුණා. ඒක සෞදුරු කතා කරා අපිට. දැන් අපි ඒක හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් සමානව පිළිගන්න එක හැමෝම ඒ ලොකු ඉඩම් ප්‍රශ්නයක් තියෙන උතුරේ. ඉතින් ඒක බෙරලා දෙන්න ඕනකම තියෙනවා. අනුසදෙත් ගිල කිව්වා තාමත් ඔය හමුදා කඳුරු සඳහාගත් ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. දැන් මම හිතන පුළුවන් කියලා ඒව දෙන්න. මම දැන් ඉක්මනින්ම පලාලි පාරත් ඇරියා. ඔව් අපි එක පාරක් ඇරියා. තව පාරවල් දෙකක් තියෙනවා. ඒ ආරක්ෂකන් සතෙන් කතා කරලා ඒවත් අපි අරින් උත්සාහ කරන්න ඕනකම තියෙනවා. ඉතින් පස්සේ අපි දැන් ඔය අමාත්‍යාංශපත් කිරීමේදී අපි දීවර ඇමතිකම දුන්නේ අපි රාම්ලිංගම් සහෝදරයා උතුරේ ඉන්නේ සංගනායක. එයාට මොකද දීවරකේ ලොකුම ප්‍රශ්න දෙන උතුරේ. ඉන්දියාවත් එක්ක තමිල්නාඩුවත් එක්ක ඒක බේරගෙන යන්න ඕන අපි. උතුරේ දීවරයාගේ අයිතිය රැකලා දෙන්න ඕන අපි. ඉතින් ඒ නිසා ඒ වගේ ගැටලු විසඳගෙන යනකොට මම හිතන්නේ ඒගොල්ලන්ට වෙන මොකක්වත් ඕනේ නැති වෙයි. ඉතින් සමගින් ඉන්න පුළුවන් වෙයි අපිට. නමුත් අපි ඒකෙන් කියන්නේ මේකයි. අපි අර ප්‍රතිපත්තිය තියෙනවා. නැත්නම් ඔක දැන් මොකද මේ අපි දැන් මෙහෙම කතා කරාම මේ කැලේ වුණනම් එහෙන්න දෙමළ ජාතිවාදියාට කපලා අරන් කියන්න පුළුවන්කම තියෙනවා. උතුරේ ප්‍රශ්න තන අපි ලෑස්ති නැහැ කියලා. එහෙම නෙවෙයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම තියෙනවා පලාස් සභා ව්‍යුහයක්ට සාසාර්ථකයි. නමුත් මේ වෙලාවේ දෙමළ ජනයාට තියෙන එකම උත්තරේ පලාස් සභානේ. ඔව්. ඒ නිසා අපි උකට අත තියන්න යන්නේ නැහැ. මොකක් වෙනකන්ද? ඒ කියන්නේ උතුරේ ජනතාවට වඩාත් විද්‍යාත්මක දේශපාලනඥයෙක් සකස් කරනකම් අපි පලාස් සභා අවශ්‍ය කරන්නේ නැහැ. ඒක තියෙන්න ආරිනවා. නමුත් අපි හිතනවා පලාස් සභා නෙවෙයි ඊට වඩා නිකන් ජනතාවට ප්‍රතිඵලදායක උසුමකට අපි ආ යුතුයි කියලා මේ ඉස්සරහට. නැති වුණාට දැන් පලාස් සභා තියන්න විදියකුත් නැහැ. පලාස් සභා තියන්න නීතියකුත් නැහැ. නීතියකුත් නැහැ. එවැනි තත්ත්වයක් තියෙන්නේ. ඔව් අවුරුදු 6කින් පලාස් සභාත් නැහැ. පලාස් සභාත් නැහැ. ඔව්. දැන් මේ ඊළඟ කාරණේ අනුර සහෝදරයා රටේ ජනාධිපතිවරයා විදියට කොච්චර කාලයක් ඉන්න බලාපොරොත්තු වෙනවද? ඔව් ඒක මම හිතන්නේ අපිට කාලෙ ගැන අපි කැමති ඉක්මනින් මේක බේර ගන්න පුළුවන් නම්. නමුත් අපිට රටක් වෙනස් කරන්න ඕනේ. වෙනස් කරගන්නකොට එක්තරා කාලයක් යනකම් මේ බලය තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. මොකද කැටලු කීපයක් ගැරගෙන තියෙන්නේ. දැන් පලාස් සභා ව්‍යුහය තියෙනකොට පලාස් සභා තියෙනකොට රටේ අර යුනිටි එකතු ගැට ගහලා තියෙන ජනාධිපති හරහා. එතකොට ඔන්න වගේ ඒ කියන්නේ ජනාධිපතිකම අවශ්‍ය කරන්න ගියාම මතු වෙන ගැටලු ටිකක්. ඒ නිසා ඒ ටික ඔක්කොම එකට තමයි බේරන්නේ අපිට. ඒ නිසා මට කාලේ කියන්න බෑ. නමුත් ලබන අවුරුද්දේ වෙන්නේ නැහැ. ඒක කියන්නේ පෙන්නවෙන්නේ නැහැ. නමුත් අපි හිතනවා අපිට
ලැබෙන ඉක්මම්ම වෙලාවකදී මේක රස් කරන්න ඕනයි කියලා. කියන්නේ පොරොන්දුනා වගේ විධායක ජනාධිපති දුර අවශ්‍ය කරන්න බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය කරනවා සහ මේ ව්‍යවස්ථා වෙනස් කරනවා. ඔව්. ඒ කියන්නේ මේ නවවන විධායක ජනාධිපතිවරයාද අපේ රටේ අවසාන විධායක ජනාධිපතිවරයා වෙන්නේ. මම බොහෝ විට එහෙම වෙන්නේ නේද? මම හිතන්නේ ඔබතුමාලා බලාපොරොත්තු වෙනා නම් යම් වෙනස්කම් ප්‍රමාණයක් කරන්න ඒ සඳහා ජනවරම ඕනෝටත් වැඩිය ලැබිලා තියෙනවා. 3-2කට වඩා බලාපොරොත්තු වෙනාද එච්චර? මෙහෙම අවංකව කිව්වොත් අපි 3-2කට කිට්ටු ගණක් බලාපොරොත්තු වුණා. මොකද අපි දැනගෙන හිටියා අපිට සරල බහුතරේ නෙමෙයි. හැබැයි අපි මේ 159 තරම් එකක් බලාපොරොත්තු වුණ නැහැ. ඉතින් අපි බොරු කියන්න ඕනේ නැහනේ. එහෙම. ඉතින් සතුටුයි මේ බලය ලැබුණාට අපිට. ඉතින් මම කියන අපි ජනතාවගේ තිබ්බ විශ්වාසය රකින්න ඕන. අපි කලිනුත් කිව්වා මම හිතන්නේ අමාත්‍ය මණ්ඩලයේ දේවරුන් දීපලා අනුසදර කරපු කතාවෙත් කිව්වා. අපිට බලයක් ලැබිලා තියෙනවා. ඒ බලය ලැබිලා තියෙන්නේ ඒකෙන් අපි ඔලුව දුම්ම ගන්න වැජ වෙන්න දැන් අපි කවුරුත් ගණන් ගන්න ඕනේ නැහැ කියලා ඉන්න නෙවෙයි. බලය වැඩි වෙන්න අපි නිර්මාණිකම් වැඩි කර ගන්න ඕන. ඒකේ බරක් තියෙනවා අපිට. ඒ බර අපි හරියට තේරුම් ගන්න ඕන. මොකද අධික බලය හොඳ පැත්තට දෙවුවොත් හොඳටම හොඳයි. නරක පැත්තට දෙවුවොත් නරකම නරකයි. තින්සා අපිට එහෙම ඉතිහාසයක් තියෙනවා. ඒක තමයි. හයින් පහේ බලයක. ඔව්. එහෙනම් මේක අපි හොඳටම ජනතාවෙන් යොදවනවා කියන අදිස්ථානේ ඉන්නවා. දැන් ඔබතුමාලත් විපක්ෂයේ ඉන්නකම්ම කිව්වේ අධික බලය කොයි ආණ්ඩුවකටත් ගැළපෙන එකක් නෙවෙයි කියලා. දැන් ඔබතුමාලට උනත් එහෙම වෙන්න පුළුවන් වෙන වෙලාවක ඔබතුමාලගේ මතයට වඩා වෙන මතයක් ආවත් ඔබේ මතය තහවුරු කරගැනීමේ හැකියාවක් පාර්ලිමේන්තුව ඇතුලේ තියෙනවා. දැන් ජනමත විචාරණයකට ගියත් මේ වෙලාවේ ජනතාව විරුද්ධ වෙන එකක් නැහැනේ. ඒ හින්දා මම හිතන්නේ මොකද ඒ පරණ ඒකේ කිසි වෙනසක් නැහැ. අපි හිතනවා ප්‍රජාතන්ත්‍රවාදයේ පූර්ණ කරගෙන රටක නම් අපිට අර ඒකේ මූලධර්ම දෙකේ අපි ඉන්න මොකක් දෙකක් තමයි චෙක් ඇන් බැලන්ස් සංවරණය හා තුලනේ. බලනය සංවරණය වෙන තුලනේ වෙන්න ඕන. එතකොට අපි ඒක කරමින් යන්නේ. ඒ නිසා අපි අධික බලය ගත්තයි කියලා අපි කවුරුවක්වත් ඒකෙන් නිකන් අපි ඇත්තකට අපිට මතකට එන්නේ නැත්නේ අපිට එච්චර දිනවද කියලා. එහෙම කරලා නැහැ. අපි මේක ගන්නෙ මොකක්ද නද අපි හිතන්නේ අනිත් පැත්තේ අපට ජනතාව වගේම බාර දුන්නා විශ්වාසයක් තිබ්බා ඒක අපි ඉටු කරන්න අසමත් වුණොත් අපි ඔක්කොම දේශපාලනේ අවසන් වෙනවා මේක තමයි අවසන් අවස්ථාව ඒ නිසා මම හිතන්නේ අපි දිවි පරදුර තියලා හරි මේක රැකලා ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන පැත්තට ගෙනියන්න ඕන ඒ නිසා අපිට බලය කියන්නේ මත් වෙන එකක් නෙවෙයි බලය කියන්නේ වගකීමක් වගේම වැඩි වෙලා තියෙන එක හරියටම පාවිච්චි කරන අපේ වැඩේ. ඉතින් ඒක වෙනුවෙන් මම හිතන්නේ වග වෙන්න අපිට පුළුවන්. අපි සාමූහික වැඩ කරන ව්‍යාපාරයක්. මොකද දැන් අපි බලය තියන අයත් තියෙනවා බලය නැති අයත් තියෙනවා. හැබැයි ඒගොල්ලොත් මේ ව්‍යාපාර තුල ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ ඒක ඒ දෙක දැන් අපි දෙකටම කිව්වා. අපි ආණ්ඩුවයි පක්ෂයි දෙක එකක් කරන්නේ. ඒකනොත් පොඩි මේ බලනේ තුලනයක් හදනවා. පක්ෂීන් ඉන්නවා ආණ්ඩුවට සම්බන්ධ නැති විශාල පිරිසක්. ඒගොල්ලෝ බිමත් එක වැඩ කරන්නේ. එතකොට බලය හරියට පාවිච්චි වුනේ නැත්නම් අපිට දැනෙනවා ඒක බිමට දැනෙනවා ඒක. එතකොට අපිට පුළුවන් ඒකට මෙදිහත් වීමක් කරගන්න. ඒ නිසා එහෙම තියෙන පොදුයි ගත්තොත් මම හිතන්නේ පොඩි ප්‍රශ්නයක් නැහැ මොකද දන්නවද? අපි හැමෝම බලයට තණ්හාව කෑදරකම තිබිච්චයි නෙවෙයිනේ. අපිට ඕනකම තිබුණේ අපි ආස කරන දෙයක් තියෙනවා කරන්න. අපි හීනයක් දකිනවනේ. ඒ හීනේ ඉටු කරන්න බෑ බලය නැතුව. දැන් අපිට බලය හම්බලා දෙනවා අපි එනිසා මේ හීනෙත් එක පොරබදන එක තමයි කරන්නේ මේ බලය පාවිච්චි කරන නිසා අපි හීනිට කරලා අපි ඔය ඇතගත්තුත් නිකන් බලලා සතුට වෙන පුළුවන් hina වෙන පුළුවන් ලස්සන රටක් නะ අපි හදනවමයි ඒක මම හිතන්නේ කාගේත් බලාපොරොත්තු වෙන වෙන රටවල උදාහරණ අරගත්තත් අර අපි කලිනුත් කතා කරේ පෞලේ වෛද්‍යවරයා හම්බ වෙලා විශේෂඥ වෛද්‍යවරයෙකු ළඟට යන ක්‍රමය ලෝකේ ගොඩක් රටවල තියෙන ක්‍රමය ඇන්ටිබයොටික් එකක් බොනවා වෙනුවට බෙහෙතක් නොබී ලෙඩේ හොඳ වෙනවා කියලා බලන එක ඕන තරම් බෙහෙත් ගන්න පුළුවන් රටවල තියෙන ක්‍රමය අපි ඒක එහා පැත්තටම ගිහිල්ලා තියෙනවා මම හිතන්නේ තැන්වල ඉඳලා වෙනසක් දකින්න අපි කවුරුත් රටක් විදියට බලාපොරොත්තු වෙන්න ඉන්නවා ඊළඟට ඔබතුමාලා බලාපොරොත්තු වුණා නම් වෙනස්කම් කරන්නේ සියල්ලටම දැන් ඉඳ තියෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්නද පළාත් සභා තියාගන්නද අහෝසි කරන්නද විධායක ජනාධිපති දුරේ තියාගන්නද අහෝසි කරන්නද පාර්ලිමේන්තු බලය ශක්තිමත් කරන්නද මේ ඕන දෙයකට ඉඳ තියෙනවා ඒ සියල්ලම කරන්න කටයුතු කරනවාද ඔබතුමාලා අර මං කලොත් කිව්වා වගේ 3-2යි ජනමත විචාරණයයිනේ උපරිම 3-2ක් තියෙනවා ජනමත විචාරණයකට මේ වෙලාව ගියා කියලා ජනතාව ඔබතුමාලට පිටුපාන්නේ නැහැ. ඒ කියන්නේ අපි සහතිකලගෙන මෙන්න සහතික කරලා කියනවා අපි ඡන්දෙට කලින් ඉදිරිපත් කරා ජනතාවට ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. අපි වග වෙන්නේ ඒකට. වග කියන්නේ ඒකට.
ඒක එහෙම තියෙද්දි අලුතෙන් මතුවෙන අභියෝගාවත් අපි ඒවත් එකතු කර ගන්නම්. මොකද අපි අරක ඉටු කරන්න ඕන අනිවාර්යයෙන්ම. ඒතකොට ඒකේ මූලික දේවල් ටිකක් තියෙනවනේ. ඔක්කොටම කලින් ජනතාව ජීවත් වෙලා ඉන්න ඕන. මිනිස්සුන්ට කන්න බොන්න තියෙන්න ඕන. ආර්ථිකය උඩ ගන්න ඕන. අයිටික බෙරන්න ඕන. මිනිස්සු ඉන්න වෙලා ඉන්න ඕන. ඉතින් මිනිස්සුන්ගේ අයිතිවාසිකම් රැකෙන්න ඕන. නීති ආධිපත්‍ය සංවිධානයේ රටේ හැමතෙම සමාන වෙන්න ඕන. ලොක්කන්ට එකයි පොඩ්ඩන්ට එකයි බෑ. බදු ගෙවන කට්ටිය ඔක්කොම හරියට බදු ගෙවන්න ඕන. එහෙම නෙත්නේ. එහෙම තියෙන්න ඕන. ඉතින් අනිපැත්තක සංස්කෘතික වශයෙන් මිනිස්සු මිශ්‍රව දියුණු වෙන්න ඕන. හොරකම් අතර වෙන්න, අපරාධ අතර වෙන්න ඕන, පාතාල අඩු වෙන්න ඕන, මර්ධනය කරන්න වෙයි ඕනේ. ඒක අඩු වෙන්න ඕන. ඉතින් අධ්‍යාපනය වැඩි වෙන්න ඕනේ මිනිස්සුන්ට. මිනිස්සු මං හිතන්නේ ඔය සංස්කෘතික ජීවිතයට පුරුදු කරන්න ඕන. සින්දුවක් අහලා, නාට්‍යයක් බලලා, චිත්‍රපටයක් බලලා, විනෝද වෙලා ඉන්න ජීවිතයකට හුරු වෙන්න ඕන. ඉතින් ගොඩක් තියෙනවා දේවල් කරගන්න නිසා එහෙම මිනිස්සෙක්. මම කෙටිම කරලා කිව්වොත් අපිට අපි ජාතික පුනරුදයක් මේ එන්නේ. ආර්ථික පුනරුදයක් එනවා, අධ්‍යාපන පුනරුදයක් එනවා, කලා සංස්කෘතික පුනරුදයක් එනවා, මිනිස් චින්තනයේ පුනරුදයක්. අපිට ඕන අලුත් මිනිහෙක් ගේන්න ඕනේ නැහැ. මේ ඉන්න මිනිස්සය හිතයි වෙනම. අලුතෙන් හිතන මිනිස්සෙක් අපට ඕන. ඉතින් හදන්න පුළුවන් ස්ථිරවම. දැනුත් එහෙම හිතන්න පටන් ගන්න තියෙනවා. ඉතින් එතකොට අපි හැමෝටම ලස්සන රටක් තියෙ. ඒක වෙනුවෙන් තමයි මේ බලය, අපේ හැකියාව, ශක්තිය ඔක්කොම පාවිච්චි කරන්නේ අපි. ඔව්. දැන් 159ක්ම ඔබතුමාලගේ. එතකොට ඉතිරි ප්‍රමාණය තමයි විපක්ෂේ. ඔබතුමාලත් ප්‍රතිපත්තිමය ප්‍රශ්න නිසා වෙන පක්ෂ එක්ක එකතු වෙලා හිටපු අයව සම්බන්ධ කරගත්තේ නැහැ ඔබේ පක්ෂවලට. නමුත් ඔබත් කිය සමහර තැන්වල ඔබතුමාලා කණ්ඩායමක් කියලා තියෙනවා 225ම ඔරු නෙවෙයි කියලා. බහුතරයක් ගෙදර ගිය වෙලාවේ නිකමට මම අහන්නේ මේ වෙලාවේ අත්දැකීම් තියෙන ඔබතුමාලාට ඉරෙහි කඳවුරේ ඉඳලා මේ වෙලාවේ හඬක් නගන්න කතා කරන්න විපක්ෂය හරි ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ආවනම් හොඳයි කියලා හිතන කවුරු හරි ඉන්නවද? එහෙම නැහැ නේද? පරණ දේශපාලන ඇත්තරම එහෙම හොඳ මිනිස්සු ඉතුරු වුණේ නැහැ. මොකද්ද අවසනාවක් තියෙන එහෙම කියන්න බැරි මට්ටමටම. ඉස්සර එහෙම හිටියා. කියන්නේ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති වලට එකඟ වෙන්න බැරි වුණාට ඒවයි හොඳ මිනිස්සු හිටියා. නමුත් මේ මෑත කාලේ එහෙම හිටියේ නැහැ. ඔක්කොම එකයි. ඔක්කොම එකයි. ආයි කොහොමද හොඳ කියලා තෝරන්නේ? ඉතින් ඊට පස්සේ දැන් ඇවිල්ලා ඉන්නේ අර ඒ ආණ්ඩුවේ හිටපු නරකම කට්ටියනේ කීප දෙනෙක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙහෙම වෙයි හැබැයි. ඒගොල්ලෝ මේ අලුත් පාර්ලිමේන්තුව ඇතුලේ නිර්මාණ අලුත් සංස්කෘතියත් එක්කෙන් මම හිතන්නේ ඒගොල්ලන්ට ඉගෙන ගන්නවා, ඉගෙන ගන්න පුළුවන්. අර පාර්ලිමේන්තුවේ කෑකෝ ගහන්න නැති, රණ්ඩු කරන්න නැති, අසභ්‍ය වචන කියන්න නැති, පිහිය අරගෙන ඉන්න නැති, මිනිස් කුළු ගහන්න එන්න නැති, සෙන්කොලි උස්සන් දුහන්න නැති සංස්කෘතියක් හැදෙනවනේ. ළමින්ට ඇවිල්ලා බලන් ඉන්න පුළුවන්, යමක් ඉගෙන ගන්න පුළුවන්, හරවත් දේවල් කතා කරන, ඒකෙන කටපාස කරගන්න නැති සංස්කෘතියක් හදනවා අපි ඒක. ඒ නිසා ඒකෙන් ඕනම් බල්ලෝ යාපු කීප දෙනාට ඉගෙන ගන්න පුළුවන් වෙයි ඉගෙන ගන්නවා නම්. අත්තටි අපිට කරන්න දෙයක් නැහැ නේද? දැන් අර ඔබ කිව්වා වගේ පක්ෂයයි ආණ්ඩුවයි දෙකක් විදිහට තියාගන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා පාර්ලිමේන්තු ගියේ නැහැ, ඇමති දුරගත්තේ. ජාතික ජනබලවේගයේ ලේකම්වරයාටත් අමාත්‍යවරු පත් කරද්දී වගකීම් දීලා තිබුණේ නැහැ. එතුමත් ඒ වගකීමේ වැඩ කරයි කියන බලාපොරොත්තුවද තියෙන්නේ? ඔව් සහ පරාජයට පත් වුණු අපේක්ෂකයන් වෙනත් වගකීම් වල යොදවන්න බලාපොරොත්තුවක් තියෙනවද? එහෙම නෑ. ඒ කියන්නේ මෙහෙම තියෙන අපිට ඒවට දැන් පිලිස් ගොඩක් ඉන්නවනේ. තේන්ස මට ඉතින් පරාජයපත් වෙච්ච අයට යොදවන අපට ඕනකම කෙන එකක් නෑ කියලා. ඒගොල්ලෝ වැඩ කරනවා. පරාජයපත් ඇත්ත ගත්තොත් පරාජයපත් වුණා නෙවෙයි අපි. අපි ඒ වචන කියන්නෙත් නෑ. අපි ඔක්කොම මේ මේ ඡන්දට ඉදිරිපත් වුණා. පිලිසක් තේරීපත් වුණා. නිපිලි තේරීපත් වුණ නෑ. තේරීපත් වෙච්ච නැති කෙනා පෙරදිලා නෑ. එයාගේ ව්‍යාපාර දිනලා, එයාගේ අරමුණ දිනලා එහෙමනේ තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ දැන් කරන දේ තමයි ඊට පස්සේ රයිට් අර ටික ගියා ඇතුළේ වැඩ කරනවා. අපි එළියේ වැඩ. මම උදාහරණයක් කියන්නකෝ. දැන් ගිය පාර පාර්ණුතුමා මැතිවරණයේදී අපි කලින් හිටපු ගොඩක් පෙරදුනානේ. නලින් ජයසෝදර පෙරදුනා. කළුතරින් සුනිල් හන්ද සෝදර, අඳුනති සෝදර පෙරදුනා මාතරින්. හැබැයි ඒගොල්ලෝ මොකද කරේ? ඒගොල්ලෝ ගණන් ගත්තේ නැහැ පොඩ්ඩක්වත්. දිකට වැඩ කරා. හරිද? දිකට වැඩ කරා. ඉතින් අපි එහෙමයි. අපි නිකන් අර පරාජිතෝ නෙමෙයි අපි කවුරුවක්වත් මුළු සාහිම ඉන්න වෙලාවෙනේ හර්ණ්‍යමන සූර්ය මහත් මේ මෙනවිය පාර්ලිමේන්තු මන්ත්‍රී කරලා කරන්නේ අපි. ඔය අර ඔක්කොම ඉඳද්දි ඒගොල්ලෝ ගත්තේ නැහැ අපි. හර්ණ්‍යව අපි පාර්ලිමේන්තු මන්ත්‍රී කරා, දැන් අගමැතිනේ කරා. මම හිතන්නේ සාමාන්‍ය දේශපාලන පක්ෂ කටයුතු කරයි කියලා. ඉතින් අපි දිගටම හොඳට බලන්න. ওই පහුගිය කාලයක් තිස්සේම අපේ රටේ අගමැති කරේ
ඉන්න දුරුවලම කෙනාව. කැන ජනාධීපතිර අභියෝගයක් වෙන්න නැතිෙන්. අපිට එහෙම ප්‍රශ්නනේ අපිට එහෙම අසනීපනේ. අපි බලන්නේ ඔදිස්සියෙම ඉන්න හොඳම කට්ටිය දාලා මේක සාමිකව අදින්නනේ. ඉතින් ඒ නිසා අපි වෙන සංස්කෘතියක් වෙන ආදර්ශයක් දීලා තියෙනවා. මම හිතන්නේ ඒක රට පිළි අරන් තියෙනවා. මේක ඉස්සරහට මොකද අපේ රටේ මම හිතන්නේ අපේ රටේ කාන්තාවගේ පැත්තෙන් ගත්තොත් එහෙම. මේ තමයි පළවෙනි අවස්ථාව අර පෞලේ සම්බන්ධයක් නැතුව අගමැතිකමක් ලැබිච්ච හරණි සෞදරි. ඉතින් ඇය දක්ෂයි, ඇය ඉගෙනගෙන තියෙනවා, ඇය ගත්තම තරණියදමානේ. ඉතින් ඒ නිසා මට හිතෙන්නේ මේක වෙනස් තත්ත්වයක්. ඉතින් මේ වෙනස් තත්ත්වයේ රටටම ආරෝපණය කරගෙන තමයි කරගන්න ඕනේ. හොඳයි, අපි අන්ලිමිටඩ් නිමා කරන තැනට ඇවිල්ලා තියෙනවා. ජනතා බලාපොරොත්තු ගොඩක් එක ඉන්නේ. ඒ බලාපොරොත්තු එකවර ඉටු කරන්න බැරි වුණත් කොයි ආකාරයෙන්ද ඒවා ක්‍රියාත්මක කරන්න කියලා දැනගන්න මේ ගමන වෙනුවෙන් ලොකු ශක්තියක්, මහන්සියක්, අධ්‍යක්ෂ ප්‍රමාණයක් බෙදාගත්තු. දැනටත් තමන්ගේ වගකීම පළවත්තේ කාර්යාලයට ඉටු කරමින් ඉන්න ටිල්ලින් සිල්වා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්තුමාට අපි ආරාධනා කළේ කෙටියෙන් සංක්ෂිප්තව වචන දෙක තුනකින් අවසානයේ කියනවා නම් ජනතාවට දෙනවා කියලා දෙයක් ඔබතුමාලා බලය ඉල්ලගත්තා. ඒ පොරොන්දුව ජනතාවට ඉටු කරන්න කැප වෙනවාම කියන අදහස ඔබේ තියෙන්නේ. කෙටියම කිව්වොත් අපි විශ්වාස කරලා අපිට බලය දීම සම්බන්ධයෙන් අපි හැමෝටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් උතුරේ ජනතාවට ඉස්සනම් ආචාර කරනවා මේ සංස්කෘතිය වෙනස් කරාට. අපි ජනතාවට ප්‍රතිපත්ති මලාවක් ඉදිරිපත් කරා. අපි රට යම් තැනකට ගේනවා කියලා පොරොන්දු වුණා. අපි අපේ මුළු ජීවිත කාලයම අපේ සියලු ශක්තිය, අපේ දැනුම සියල්ලම සාමූහිකව අත්තන්තනියමත් ඒ අරමුණ ඉටු කිරීමට යොදවනවා. අපි වට්ටෝ පක්ෂයක් ගොඩගත්තා වගේම මේ වට්ටපු රට අනිවාර්යයෙන්ම ගොඩ අරගෙන අපි අනාගත පරපුරට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් ජාතිවාදය නැති, ගැටුම් නැති, හොරකම් නැති, මුකුත් නැති ලස්සන සුන්දර රටක් ලෝකේ ඕන තැනකට ගිහිල්ලා අපි ශ්‍රී ලංකාවල කියන රටක් හදනවා. ඉතින් ඒ විශ්වාසය අපි රගිනවා කියන එක තමයි අවසානයෙන් කියන්න තියෙන්නේ. ඒකට අපට උදව් කරන්න. බොහොම ස්තුතියි ටිලින් සිල්වා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්තුමාට අපේ ආරාධනෙන් අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගී වුණාට. බොහොම ස්තුතියි ඔබට. යලිත් හමුවන බලාපොරොත්තු වෙමු නම් අපි සමු ගන්නවා ප්‍රාර්ථනාව සැමට සුබ රාත්‍රියක්, ආයුබෝවන්. Net FM Unlimited.